යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ම උදෑසනක් පිළිගන්නවා. අපි මේ දවස්වල අධ්‍යයනය කරමින් සිටින්නේ ජෙරුසලම වැණීමේ පාත්‍රයක් කරන්නේ මේ කියන මාතෘකාව යටතේ යම් කුඩා දේවල් අපි අධ්‍යයනය කරමින් සිටින වර්තමාන මේ කාලයට අදාළව. අපි ඒකේ හතරවෙනි කොටස අද බලන්න යන්නේ. අපි කොටස් තුනක් ඉවරයි. ඒ කොටස් තුනම බලලා ඒක අහලා ඒවා බයිබල් පද ඒවා කියවලා ඊට පස්සේ තමයි මේ හතරවෙනි කොටසට එන්න ඕනේ. එක පාට හතරවෙනි කොටසට එන්නපා තේරෙන්නේ නැහැ. 1-2-3 පිළිවෙලින් එක අහලා ඒ කියන බයිබල් පද ඔබම ඔබගේ බයිබලේ පෙරලලා ඒවා විමසලා ඒවා හොයලා බලලා ඉගෙනගෙන අධ්‍යයනය කරලා එදා බෙරියාවේ කිතුනෝ වගේ ඒගොල්ල ලියවිල්ල හෙව්වා පාලුතුමා කියනකොට ඔබ මම තමයි ශුද්ධ බයිබලේ පෙරලලා ඒවා හොයන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕන. උනාසකේ වචනේ තුල ඔබ මම ගොඩ නැගෙන්න ඕන. අපි ඉන්නේ මේ අවසාන කාලේ. අපි මේ අධ්‍යයනයේ හතරවෙනි කොටස අද බලන්න යනවා. මම ඉපෙනින් අපි මේ අධ්‍යයනයේ ආරම්භයේදී කතා කරපු මේ ප්‍රධාන බයිබල් පරිච්ඡේදයේ මේ අධ්‍යයනයේ ඉස්සකරියා 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 9 මම ඉක්මනින් කියවනවා. මේක ක්‍රිස්තු පූර්ව 520 එනම් මීට අවුරුදු 2520කට ඉස්සෙල්ලා තමයි මේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නේ. එනිසා මේ බයිබලයේ කියන්නේ නිකම් මේ ආතප්පාතක් නැති ග්‍රන්ථයක් නෙමෙයි. ඓතිහාසික තොරතුරු තියෙන, ඉතාමත්ම දුර ඉතිහාසයක් තියෙන, අපි ලංකාවේ මිනිස්සුන්ට කතා කරොත් බෞද්ධ දර්ශනයට වඩා ඉතාමත්ම දුර අතීතයක් තියෙන, අවුරුදු 3000ක 4000ක 6000ක පමණ ඉතිහාසයක් තියෙන ශුද්ධ බයිබලයේ මේ ගැන්වීම වලට. මේක දන්නේ නැති අය තමයි බයිබලයේ සුළු කරන්නේ. යේසුස් වහන්සේ මේ පොළොවට මීට අවුරුදු 2000කට ඉස්සලා මිනිස්සෙක් ලෙස ආවා. ඒක මීට අවුරුදු 2000කට ඉස්සලා. ඒක හරි. හැබැයි මේ ශුද්ධ ලියවිල්ල මේ කිතුන ඇදහිල්ලේ ඉතිහාසය අවුරුදු 6000ක ඉතිහාසයකට යන්නේ. ඊශ්‍රායෙල් ඉතිහාසය අවුරුදු 4000ක ඉතිහාසයට යන්නේ. එතකොට මේ බෞද්ධ දර්ශනේ නේ, සිද්ධාර්ථ ගාතුතුමාලා නෑ එතකොට. ඉතින් තේරුම් ගන්න, කවුරු හරි කිතුනෝ මේවා අපි අනිත් අයට ප්‍රකාශ කරන්න ඕන මේ බයිබලයේ තිබෙන පුදුම දේ. දැන් බලන්න මීට අවුරුදු 2520කට ඉස්සලා මේ අනාගත වාක්‍යයක් අපි කියනවා. ඊශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමින් වහන්සේගේ වචනේ දිව්‍ය ප්‍රකාශනය. අහස දිගහරින්නා වූ, පොළවේ අත්තිවාරම් තබන්නා වූ, මනුෂ්‍යයා තුල ඔහුගේ ආත්මය උපදවන්නා වූ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. බලන්න එතන කියන දේ. කවුරු පිළි නොගත්තත් මේක තමයි පරම සත්‍ය. පිළි නොගන්නා වූ අයට අකමැත්තෙන් හෝ පිළිගන්න වෙන දවසක් එනවා ඉදිරි. හැබැයි ඒක අපි කියනවා too late. Too late. බොහෝ අයට too late. මොකද ඒගොල්ලෝ යන්නේ ගිනිවිලට. ප්‍රමාද වැඩි ඒ දවසේ. ප්‍රමාද වැඩි. බොහෝ අයට දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ ඉන්න වෙනවා. සියලුම මනුෂ්‍යයන්ට මේ පොළවේ ඉඳලා මේ පොළවේ අත්විවර්ම තබන්නා වූ, මනුෂ්‍යයා තුල ඔහුගේ ආත්මය උපදවන්නා වූ ස්වාමින් වහන්සේව දැකලා ඒක තේරුම් අරගෙන ඒක පිළි අරගෙන තමයි ගිනිවිලට පවා යන්න වෙන්නේ. ඒකයි කියන්නේ භයානක විනිශ්චයක් තියෙන මේක පිළිගන්නේ නැති අයට. කැමති හෝ අකමැති භයානක විනිශ්චයක් තියෙන. බලව අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැණීමේ පාත්‍රයක් කරන්නෙමි. යෙරුසලම වැටලා වටලෑ මේදී යුදාට එසේම වන්නේය. ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බර වූ ගලක් කරන්නෙමි. එය උත්සාහ ගන්න සියල්ලෝ බොහෝ සේතුවාල ලබන්නෝය. පොළවේ සියලු ජාතිහුද ඊට විරුද්ධව රැස්වන්නෝය. අපි දැන් මේ අධ්‍යයන මාලාවේ කොටස් තුනෙන්ම මේ දේවල් කතා කරමින් සිටිනවා. බලන්න, සියලු ජාතිහු යෙරුසලමට විරුද්ධව, ඊශ්‍රායෙල්ට විරුද්ධව රැස් වෙනවා. අපි ඒවල පෙරනිමිති දැන් දකිනවා. දැන් මේක සම්පූර්ණ වෙන්න යන ඉදිරි හතරෙනි පදයේ ඉස්කරියා 12:4. ඒ කාලයේහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද, අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහර දෙන්නේමි. නමුත් යුදා වංශය කෙරේ මාගේ ඇස් අරගෙන ඉඳ ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහර දෙන්නේ මී ස්වාමින් වහන්සේ කියනසේක. යෙරුසලමේ වැසියෝ ඔවුන්ගේ දෙවියූ සේනාවල ස්වාමින් වහන්සේ කරන කොටගෙන මාගේ බලය වන්නෝ යයි යුදාහි ප්‍රධානීහු තමුන්ගේ සිතින් කියා ගන්නෝය. ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යුදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද, ගොයම් මිටියක් තුල තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නේමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසය කරනවා ඇත.
දාවිඩ්ගේ වංශයේ මහිමයද යෙරුසලමේ වැසියන්ගේ මහිමයද යුදාට වඩා උසස් නොවන පිණිස ස්වාමින් වහන්සේ පළමු කොට යුදාහි කූඩාරම් ගලවනවා ඇත. ඒ කාලයේහි ස්වාමින් වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂා කරනසේක. ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයේහි දාවිඩ් මෙන් වන්නේය. දාවිඩ්ගේ වංශයේද ස්වාමින් වහන්සේ මෙන් එනම් ඔවුන්ට පෙරටුව යන්නා වූ ස්වාමින් වහන්සේගේ දූතයා මෙන් වන්නේය. තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශ කරන්නට සොයන්නේ මී. දෙවියන් වහන්සේ කියනවා. දැන් බලන්න මෙතනදී අහස දිගහරින්නා වූ පොළවේ අත්තිවාරම් තබන්නා වූ මනුෂ්‍යයා තුල ඔහුගේ ආත්මය උපදවන්නා වූ ස්වාමින් වහන්සේ එනම් ජීවමාන මැවුම්කාර දෙවියන් වහන්සේ තමයි මේක කියන්නේ. දැන් එවැනි ජීවමාන මැවුම්කාර දෙවි කෙනෙක් නැතයි කියන්න බයිබලේ කියනවා අඥානෙක්. මේ මුළු විශ්වය මේ පොළව මවපු දෙවි කෙනෙක් නැහැයි කියන අය බයිබලේ කියනවා එවැනි අය අඥානයෝ. ගීතාවලියේ 14 පරිච්ඡේදයේ පළවෙනි පද තුනේ මොනවද කියන්නේ? ගීතාවලිය මීට අවුරුදු 2000 ගානකට 3000කට විතර ඉස්සෙල්ලා අඥානය දෙවි කෙනෙක් නැතයි සිතින් කීය. දැක්කනේ මේ මුළු විශ්වය මම පාලනය කරන ජීවමාන එක දෙවි කෙනෙක් නැහැයි කියන කෙනා බයිබලේ කියනවා එයා අඥානෙක්. අපි මේක ඕනම මිනිහෙක් ඉදිරියේ ප්‍රකාශ කරනවා. මමත් එහෙමයි. මම ඕනම මිනිහෙක් ඉදිරියේ නිර්විහිතව මේක ප්‍රකාශ කරනවා. මේ මුළු විශ්වය මැව්ව දෙවි කෙනෙක් නැහැ කියන අය බයිබලේ කියනවා ඒගොල්ලෝ අඥානයෝ. අඥානයා දෙවි කෙනෙක් නැතයි සිතින් කීය. දැන් ඒ අඥානයෝ නැත්නම් මේ දෙවි කෙනෙක් නැතයි කියන මේ මිනිස් වර්ගයා මේ ලෝකයේ මේ මිනිස්යෝ ඔව්හු දුෂ්චරිතයෙහි සිටිති. ඔහු පිළිකුල් ක්‍රියා කළෝය. යහපත කරන්නෙක් නැත. නුවණින් ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ සොයන්නා වූ යමෙක් ඇද්දයි දකින පිණිස ස්වාමින් වහන්සේ සුවර්ගයේ සිට මිනිස් පුත්‍රයන් දෙස බැලූසේක. සියල්ලෝම මුලාව ගොස් සිටිති. එකලෙස කිලිටුව සිටිති. යහපත කරන්නෙක් නැත. එසේය එක්කෙනෙක්වත් නැත. බයිබලේ කියනවා යහපත කරන මිනිස්සු මේ පොළවේ නැහැ. ඒකයි කියන්නේ අපි යහපත් නැහැ. යේසුස් වහන්සේගේ කුරුසේ පූජාව තුලින් ඔබව මාව උන්වහන්සේ මිලදී අරගෙන අපව ධර්මිෂ්ඨ කරමින් උන්වහන්සේ අපව ගොඩනගමින් යනවා. අපි හොඳ නැහැ. උන්වහන්සේ පමණයි යහපත්. ඒ වගේම ගීතාවලිය 53 පරිච්ඡේදයේ කියනවා අඥානයා දෙවි කෙනෙක් නැතයි තමාගේ සිත තුළ කියාගත්තේය. ඔහු දුෂ්‍යව පිළිකුල් අයුතුකම් කළෝය. පිළිකුල් වූ අයුතුකම් කළෝය. අදත් මේ මුළු මනුෂ්‍ය වර්ගය එහෙමයි. මුළු ලෝකයේම සිටින මිනිස්සු මේ දේවල් තුළ මේ දුෂ්ටව දූෂ්‍යව පිළිකුල් වූ අයුතුකම් කරමින් සිටිනවා. අයුතුකම් යහපත කරන්නෙක් නෑ මුළු ලෝකේ. නුවණින් හැසිරෙන්නා වූ දෙවියන් වහන්සේ සොයන්නා වූ යමෙක් ඇද්දයි දක්නා පිණිස දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් පුත්‍රයන් දැස බැලූසේක. ඔවුන් සියලු දෙනාම ආපසු ගියෝය. ඔහු එක එක ඔහු එකලෙස කිලුටු වී සිටිති. යහපත කරන්නෙක් නැත. එක්කෙනෙක්වත් නැත. ඒ ගීතාවලිය 53. මම මේ කතා කරන්නේ මේ අහස දිගහරින්නා වූ පොළව අතුරන්නා වූ අත්තිවාරම් පොළවේ තබන්නා වූ මනුෂ්‍යතුල ආත්මය පුදවන්නා වූ දෙවි කෙනෙක් නැහැයි කියන කෙනා බයිබලයේ කියනවා අඥානෙක්. දැන් මම නේ කිව්වේ අඥානෙක් කියලා ශුද්ධ බයිබලයේ කියන්නේ. ඒකට මේක අනිත් සෑම මිනිසෙට ආගමිකයන්ට මේක අභියෝගයක්. ආමෙන්. අපි ඒක ප්‍රකාශ කරනවා. ඒක අනිත් අයට අභියෝගයක්. කරන්න දෙයක් නැහැ. අපි අනිත් ආගම් වලට ගරහනවා නෙමෙයි, අනිත් ආගම් අගෞරව කරනවා නෙමෙයි. බයිබලේ ලියලා ඉවරයි. අඥානය තමයි කියන්නේ මේ මුළු විශ්වයම පාලනය කරන දෙවි කෙනෙක් නැහැ කියලා කියන්නේ අඥානෙක්. යා ඕනම මිනිහෙක් වෙන්න පුළුවන්, ඕනම ශාස්ත්‍රවරයෙක් වෙන්න පුළුවන්, ඕන දැනගැම්මක් තියෙන මේ ලෝකේ උසස් මිනිහෙක් වෙන්න පුළුවන්, නිමි පෙත්තට ඉගෙන ගත්ත ඩිග්‍රී ගහපු ස්කෝලර්ස්ලා වෙන්න පුළුවන්, ඕන මිනිහෙක් වෙන්න පුළුවන්, රටක පාලකයෙක් වෙන්න පුළුවන්. දෙවි කෙනෙක් නැහැ. ඒ කියන්නේ මුළු විශ්වයේ මැවුව මේ අත්විවරම් තබපු අහස දිගහැරින මනුෂ්‍යන්ට ආත්මය තබන දෙවි කෙනෙක් නැහැ කියන ඕනම මිනිහෙක් තරාතිරමකින් තොරව අඥානෙක්. අඥානෙක්. මම යමතර දෙයක් මෙතනදී කිව්වේ. දැන් බලන්න මේ කාරණාවල් කරන්නේ කවුද? දැන් මේ සෙකරියා 12 පරිච්ඡේදයේ ඊශ්‍රායලයට විරුද්ධව යෙරුසලමට විරුද්ධව මේ එන මිනිස්යන්ගේ කාරණාවල් ඉදිරියේ දැන් මේක කරන්නේ කවුද? කවුද කරන්නේ? පොඩ්ඩක් අපි එක ආයි බලමු. මම කියලා කියනවා නිතරම මේ පයි මේ බබයි බයිබල් පදේ. කවුද කරන්නේ? දෙවියන් වහන්සේ කරන්නේ. බලන්න වැනීමේ පාත්‍රයක් කරන්නේ මී. දැක්කද? කරන්නේ මී කියලා කියන්නේ මේක මොකද කියන්නේ? ඒක මම කරනවා. මී කියන අපි ඉස්කෝලේ ගන්නනේ නේ. මම මී නේ.
දැබලන්න දෙවියන් වහන්සේ තමයි කරන්නෙමි කැන උන්වහන්සේ තමයි වැනීමේ පාත්‍රයක් කරන්නේ වෙන කවුරුත් නෙමේ. ඒක ගැන මේ ඊස්ට්‍රයිල්ලයට විරුද්ධවීම ඉතාමත්ම භයානකයි. මොකද දෙවියන් වහන්සේ තමයි ඊස්ට්‍රයිලය නැතන් යෙරුසලම මෙතන මේ බයිබල් රජානුව යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නේ ඒ ඊස්ට්‍රයිල් විරෝධී අයට. ඒක වැනීමේ පාත්‍රයක් කරන්නේ කවුද? කවුද කරන්නේ? දෙවියන් වහන්සේ කරන්නේ. තවමනාර කියන මම සියලු ජනයන්ට යෙරුසලම බර වූ ගලක් කරන්නේ මී. මී උන්වහන්සේ තමයි යෙරුසලම මේ ලෝකේ මිනිස්යන්ට බර ගලක් කරන්නේ. ඊවැගේම මම සියලු අශ්වයන්ට කුල්මත්කම්ද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහර දෙන්නේ මී. උන්වහන්සේ තමයි ඒකේ කරන්නේ. බලන්න වෙන අය නෙමේ, උන්වහන්සේ කරන. ගිනි පැනල්ලක් මෙන්ද කරන්නේ මී. සියලු ජාතීන් විනාශ කරන්නට සොයන්නේ මී. කවුද කරන්නේ? දෙවියන් වහන්සේ කරන්නේ. දැන් මේක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට තියෙනවා. එතන මේ තියෙන්නේ behold I will make Jerusalem a cup of drunkenness. බලන්න I will make I මම, ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි කරන්නේ. I will make Jerusalem a cup of drunkenness, නැත්නම් a cup of trembling, නැත්නම් a cup of brandish, a cup of reeling from intoxication. I will make Jerusalem. බලන්න I will make Jerusalem a very heavy stone for all peoples. දැක්කද? I will make Jerusalem a heavy stone. බලන්න තවනාද, I will strike every horse with confusion. I will open my eyes on the house of Judah and will I will strike every horse of the people with blindness. I will make the governors of Judah like a fire pan in the wood pile. The Lord will save the tents of Judah. Lord will defend the inhabitants of Jerusalem. I will seek to destroy all the nations that come against Jerusalem. I will seek to destroy. දැක්කනේ? මම දෙවියන් වහන්සේ තමයි මේ දේ කරන්නේ. කාටවත් එක නවත්තන්න බෑ. මේක ක්‍රිස්තියානි කාර්යය කරන එකක්වත්, මේක යුදෙව්ව කරන එකක්වත් මේ කවුද මේක කරන්නේ? දෙවියන් වහන්සේ කරනවා. I will make දෙවියන් වහන්සේ මම කියලා මෙතනදී කියනවා. හා මම අවටින් සිටින සියලු මිනිස්යන්ට ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි. මම සියලු ජනයන්ට යෙරුසලම බර වූ ගලක් කරන්නෙමි. මම සියලු අශ්වයන්ට කුල්මත්කම්ද අසුරවන්ට උමතුකමද පැමිණීමෙන් පහර දෙන්නෙමි. හා ඒ වගේම සියලු අශ්වයන්ට අන්ධකමෙන් මම පහර දෙන්නෙමි. ස්වාමින්වහන්සේ කියන සේක. ඒ වගේම බලන්න, තවද ඒ කාලෙදී යෙරුසලමට විරුද්ධ වෙන සියලු ජාතීන් විනාශ කරන්නට මම සොයන්නෙමි. මෙතන සිංහල පරිවර්තනයේ මම කියන එක නෑ, කෙලිම සොයන්නෙමි විතරක් තියෙනවා. ඒකේ තේරුම මම කියන එක තමයි. නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ කියනවා I will seek to destroy. I will seek to destroy. සිංහල හරි පරිවර්තනය වෙන්න ඕනේ, සියලු ජාතීන් විනාශ කරන්නට මම සොයන්නෙමි. දෙවියන් වහන්සේ සොයනවා. උන්වහන්සේ තමයි මේ ක්‍රියාව කරන්නේ. උන්වහන්සේ තමයි විනාශ කරන්නේ. උන්වහන්සේ තමයි පහර දෙන්නේ. මේක තේරුම් ගන්න දේව දරුවනේ. මේක තේරුම් ගන්න. දැන් මේ අපි කතා කරපේ මේ බයිබල් පරිච්ඡේදයේ අශ්වයා යනු ඒ බලය සංකේතවත් කරන අතර එය කුමන උපකරණයක් හෝ කුමන ආයුධයක් හෝ ඕනෑම මරණය ගෙන දෙන විනාශය ගෙන දෙන බලවේගයක් වන අතර දෙවියන් වහන්සේ එයට පහර දෙන්න යනවා. ඒ වගේමයි මේ ඊශ්‍රායෙල් විරෝධී බලවේග තුල දෙවියන් වහන්සේ ඒ අවි ආයුධ වලටත් ඒවා ක්‍රියා කරන පුද්ගලයන්ටත් පහර දෙනවා. ඒකනේ කලින් කිව්වේ. බලන්න දැන් මෙතනදී කියනවා, බලන්න මොනවද කියන්නේ. එතන කියනවා මාගේ ඇස් අරගෙන ඉඳ ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහර දෙන්නේ මි ස්වාමින් වහන්සේ කියන සේක. ඒ කාලෙදි මම සියලු ජනයන්ට යෙරුසලම් බරව ගලක් කරන්නේ. ඒ උත්සාහගෙන සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය. පොළවේ සියලු ජාතිහු ඊට විරුද්ධව රැස්වන්නෝය. ඒ කාලයේ මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමුතුකමද. අසරුව කියලා කියන්නේ කවුද? අශ්වයන්ව රයිඩ් කරන එක්කෙනා තමයි අසරුව. ඒ කියන්නේ සියලු අවි ආයුධ වලටත් දෙවියන් වහන්සේ පහර දෙනවා. අවි ආයුධ උපකරණ හසුරුවන අයටත් දෙවියන් වහන්සේ පහර දෙනවා. දැන් අස්සයොත් එක්ක ඉන්නේ නැහනේ අද. දැන් මේක මේ තේරුම් ගන්න ඒ කාලේ හැටියටනේ මේවා ලියන්නේ. අද අස්සයොත් එක්ක නැගිටලා නෙමෙයි නෙන්නේ. දැන් ඉරානයේ මිසයිල් එවි අස්සයන්ගේ පිටේද? ඉරානයේ බැලස්ටික් මිසයිල් එවි අස්සයන්ගේ පිටේ සෙට් කරලා නැහැ නේ. ඒක අදට තේරුම් ගන්න මේ කාරණාව. ආ? දැන් මේක තේරුමට අනුව
අපිහිතමු ඉරානයෙන් මිසයිලෙන් එවන ස්ථානවලට දෙවන්නන්සේ පහර දෙනවා. ඒ හසුරුවන ඒ කොන්ට්‍රෝල් පැනල් හසුරුවන මනුෂ්‍යන්ට දෙවන්නන්සේ පහර දෙනවා. මේ විදිහට මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. යෙරුසලමට විරුද්ධව සටන් කරන එන සියලුම ඉස්ලාමී රටවල්වලට දෙවන්නන්සේ පහර දෙනවා. ඒකයි මේක කියන්නේ. ඉස්ලාමීය රටවල් විතරක් නෙමෙයි ඕනම වටහිර යුරෝපීය රටවල් ඊශ්‍රායල් විරුද්ධව සියලු ජාතීන් එන්නේ. බයිබලයේ කියලා නැහැ නේ ආ මේ ජාතිය එන්නේ නැහැ මේගොල්ලෝ එන්නේ නැහැ මෙතන කියන්නේ බලන්න සියලුම ජනයන් බලන්න අවටින් සිටින සියලුම ජනයන් කියලාද කියන එක තැනක පස්සේ කියනවා ඒ කාලෙදී මම සියලු ජනයන්ට යෙරුසලම් බැරූ ගලක් කරන්නේ සියලු ජනයන්ට. එතන ඔප්ෂනල් නැහැ බයිබලයේ. මෙතන සියලු ජනයන් කියව මුළු ලෝකයේ සියලු මිනිස්සුන් ඊශ්‍රායල් විරෝධී මිනිස්සුන්ට දෙවියන් වහන්සේ පහර දෙනවා. එකම බයිබලයේ කියන්නේ මේකට උඩින් යන්න කාටවත් බෑ. මේකෙන් රිංගල යන්න කාටවත් බෑ. ඉතින් මේවා තේරුම් ගන්න. සෙකරියා 13 වෙනි පරිච්ඡේදයේ අපි දැන් 12 වෙනි පදයේදී කිව්වා ඊට පස්සේ 13 වෙනි පරිච්ඡේදයේ කියනවා පීඩා කරන කොටගෙන යෙරුසලම් පවිත්‍ර කරුන් ලැබීම. අපි දකිනවා මුළු බයිබලයේ පුරාට මේ ඊශ්‍රායලයේ අවුරුදු 4000ක ඉතිහාසයේ පුරාවට ඊශ්‍රායලයේ පාපය නිසා අපි මේක කලිනුත් කතා කරා දෙවියන් වහන්සේ සතුරන්ට ආක්‍රමණය කරන්න ඉඩ දෙනවා. යෙරුසලමට පහර දෙනවා යෙරුසලමේ වැසියන්ව විසිරුවනවා උන්ව මරන්න ඉඩ හරිනවා සතුරන්ට. පස්සේ ආයි දෙවියන් වහන්සේ සතුරන්ට පහර දෙනවා. ඒක තමයි ක්‍රියාව අදටත් එහෙම තමයි. ඔක්තෝබර් 7 වෙනිදා පවා ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන්ට ඒ අර මිනිස්සුන්ව ම්ලේච්ඡ ලෙස ඝාතනය කරලා ම්ලේච්ඡ ලෙස අර ස්ත්‍රීන්ව පවා දූෂණය කරලා ඝාතනය කරලා එපමණ මහා නිඳිත විනාශයක් කරන්න දෙවියන් වහන්සේ ඉඩ හැරියා. දෙවියන් වහන්සේ කරා නෙමෙයි දෙවියන් වහන්සේ වෙන්න ඉඩ හැරියා. උනාසගේ රකවර හස්තේ උනාසේ අයින්ට කරගන්න. එතකොට යෙරුසලමට ඊශ්‍රායල්ට විරුද්ධව සිටින යක්ෂයා ඇතුළු මේ ඉස්ලාමීය ආගමික ත්‍රස්තවාදීන්ට ඒක කරන්න ලේසි. ඇයි දෙවියන් වහන්සේ උනාසේ රකවර හස්තේ අහකට ගන්නවා පොඩ්ඩකට. පාපය නිසායි ගොලන්ගේ. ඒක තමයි මේ අවුරුද්ද මේ ඉතිහාසයේ පුරාට වෙන්නේ වර්තමානෙත් වෙන්නේ ඒක තමයි. ඉතින් මේ බයිබලයේට ලියලා තියෙන දෙයට විරුද්ධව කිතුනුවන්ට කතා කරන්න බෑ. ඊශ්‍රායල්ට දෙවියන් වහන්සේ තියෙන සැලසුම් තිබෙනව අදටත්. සභාවට වෙනමම සරසුමක් තියෙනවා ඊශ්‍රායලයට වෙනමම සරසුමක් තියෙනවා. ඒක එකතු කරගෙන ඒක කවලම් කරගන්න යන්න එපා. සමහර කිතුන මේවා කවලම් කරගන්න උත්සාහ කරනවා. සෙකරියා 13 කියනවා ඒ කාලයේහි පාපය සහ අපවිත්‍රකම් සඳහා දාවිද්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේ. තවද ඒ කාලයේදී දේවතා දේව රූපවලට නාමවල් තවත් සිහි නොවන හැටියට ඒවා දේශයෙන් සිදු දමන්නේවි. බලන්න දැන් ඒ කාලේදී බලන්න මේවා යුගෙන් යුගේ ඉෂ්ට වුණා ඊශ්‍රායලය තුල. විවිධ අන්‍ය ආගම්වල දේවතා රූප ඊශ්‍රායලය ඇතුළට ගෙනාවා. දෙවියන් වහන්සේවට පහර දුන්නා. දැන් මේක කියනකොට අනිත් ආගම් වලට අගෞරව කිරීමක් නෙමෙයි. මේක තමයි බයිබලයේ යථාර්ථය. ඉදිරියේදී දෙවියන් වහන්සේ අන්‍ය දේවතා රූප වලට පහර දෙන්න යනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. අපි ඒක බයිබලයේ සත්‍ය අපි ප්‍රකාශ කරන මේ පරම සත්‍ය. ප්‍රකාශ කරන්න බලන්න මේ ඊශ්‍රායලයේ ඉදිරියේ මොනවද මේ? ඒ කාලයේදී දැන් මේ ඉස්රාහට වෙන්න යන තවත් පීඩාවල් ඊශ්‍රායලයට විරුද්ධව ඊශ්‍රායලයේ පාපය නිසා පීඩාවල් තුලින් ඒගොල්ලන්ට යන්න වෙනවා. දැන් මේ තවත් අනාගත වාක්‍යයක් මොනවාද කියන්නේ? තවද ඒ කාලයේදී දේවතා රූප වල නාමවල් තවත් සිහි නොවන හැටියට ඒවා දේශයෙන් සිඳ දමන්නෙමි. දෙවියන් වහන්සේ කියනවා මම අනාගත වත්රුන්ද අපවිත්‍රකමේ ආත්මද දේශයෙන් පහ කරන්නෙමි. සේනාවල ස්වාමින් වහන්සේ කියන සේක. දැක්කද? දැන් කවුද මේ බැටි රූප ගල් කිපිලිම විනාශ කරන්නේ ඒ කාලෙදී? දෙවියන් වහන්සේ. දැන් අපි දැන් මේ ආගමික අනිත් ආගම් වලට පහර දීමක්ද කරන්නේ? බයිබලයේ යථාර්ථයද කතා කරන්නේ? බයිබලයේ අනිත් ආගම් වලට ගරු කරන්න කියලා ලියලා නැහැ. එහෙම කියන ගොබ්බ කිතුනෝ මේ ලෝකේ ඉන්නවා. අනිත් ආගම් වලට ගෞරව කරන්න දෙවියන් වහන්සේ ගෞරව කරා කියලා ව්‍යාජ ප්‍රකාශ කරන කිතුනෝ මේ ලෝකේ ඉන්නවා. අනිත් ආගම් වලට ගෞරව කරන්න කියලා බයිබලයේ ලියලා තියනවා කියලා ලියලා නැති බොරු ප්‍රකාශ කරන ගොබ්බ කිතුනෝත් මේ ලෝකේ ඉන්නවා. මේ දෙවියන් වහන්සේ අනිත් ආගම් වලට ගරු කරන දෙවි කෙනෙක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න බයිබලයේ පුරාවට ඒක තමයි විකාශනය වන්නේ. ඒ නිසා බොරු කිතුනුවන්ට හසු වෙන්න එපා. එක දවසක් එනවා මේ ලෝකයේ හැම ආගමක් උන්වහන්සේ ඉවත් කරනවා. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. ඒක බයිබලයේ ලියලා ඉවරයි. ඒක අකමැති වුණත් ඒක වෙන්නේ යනවා. දැන් අපි මේ ක්‍රිස්තියානි අය ලෙස බයිබලයේ ලියලා තියෙන දේ කියන්නේ. අපේ මතිමතාන්තර අපිට අදාළ නැහැ. කිතුනුවන්ගේ මතිමතාන්තර අපිට අදාළ නැහැ. බයිබලයේ ලියලා තියෙන්නේ මොනවද? ඒ කාලේදී බලන්න දේවතා රූප ඊශ්‍රායලෙන් යෙරුසලමෙන් අන්නේ නමස්කාර දේවල් පහ කරනවා. මොනවාද කියන්නේ තවත්. නමුත් යමෙක් නැවත ඒ වගේම කියනවා දේශයෙන් පහ කරනවා. මොනවාද? මම අනාගත වත්රුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහ කරන්නෙමි. සේනාවල ස්වාමින්වහන්සේ කියනසේක.
නමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කිව්වොත් දැන් මේ ඊශ්‍රායලයේ ගෙනයි මේ කියන්නේ හොදේ අනිත් රටවල් ගෙන නෙමෙයි කියන්නේ ඊශ්‍රායලයේ මේ මිනිස්සු තවදුරටත් බොරු අනාගතවාක්‍ය කියන්නේ කිව්වොත් මොනවාද වෙන්නේ කියලා තියෙනවා නමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කිව්වොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපද වූ අයම නුඹ ස්වාමින් වහන්සේගේ නාමෙන් බොරු වූ දේ කතා කරන බැවින් නුඹට ජීවත් වෙන්න නොලැබේයයි ඔහුට කියා ඔහු අනාගත කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපද වූ අයම ඔහුව ඔහුට ඇන මරණවා ඇත. ඒ කාලයේදී අනාගත වත්‍රූන් අනාගත වාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලැජ්ජා වෙනවා ඇත. රවටන පිණිස ඔවුන් රෝමමය සලුවක්ද අඳින්නේ නැත. එකිනෙකෝද මම අනාගත වත්‍රූ කෙනෙක් නොව ගොවියෙක්ය මක්තිසද මාගේ බාල වයසේ පටන් දාසකමෙහි සිටීමේ කියන්නෝය. එවිට නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදැයි කෙනෙක් ඔහුගෙන් අසන්නේය. මාගේ ප්‍රේමවන්තයාගේ ගෙදර මා ලැබූ තුවාලයයි ඔහු කියන්නෝය. එම්බා කඩුව මාගේ එඬේරාටත් මාගේ සහකාර වූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නයි සේනාවල ස්වාමින් වහන්සේ කියන සේක. දැන් මම කලිනුත් කිව්වා මේ සෙකරියා පරිච්ඡේදවලත් යේසුස් වහන්සේ ගැන අනාගත වාක්‍ය මෙසියනික් අනාගත වාක්‍ය තියෙනවා. මම ඒව මොනවද කියලා මෙතන හරියටම කියන්න යන්නේ නැහැ. අපි දකිනවා එනේරාට පහර දීම ගැන අලුත් කිව්සීමේ කතා කරනවා. තේරෙනවද? යේසුස් වහන්සේට පහර දීම, යේසුස් වහන්සේගේ පූජාව ගැන කතා කරනවා. ඒකයි කියන්නේ මේ දේවල් ලස්සනට සම්මිශ්‍රණය වෙනවා. ඊශ්‍රායලයේ ගැන භූමිකව අනාගත වාක්‍ය කියනවා වාගේම ඒව අනාගතයේ සිදුවීම්, ඒව සමහර ඒවා ඉෂ්ට වුණා, සමහර බයිබලයේ අනාගත වාක්‍ය දිත්ව ඉෂ්ට වීම්. මම කියන්නේ dual ඉෂ්ට වීම්, දිත්ව ඉෂ්ට වීම් තිබෙනවා. ඒක තමයි බයිබලයේ දිගහැරුම. අපිට ඒවා වෙනස් කරන්න බෑ. දැන් මෙතනදී එම්බා කඩුව මාගේ එඬේරාටත් මාගේ සහකාර වූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නයි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක. එඬේරාට පහර දෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත. මේ යේසුස් වහන්සේගේ අනාගත වාක්‍යයක්. තවද මුළු දේශයේහි තුනෙන් කොටසක් සිඳ දමනු ලැබ මැරෙනවා ඇත. බලන්න බයිබලයේ කියනවා යේසුස් වහන්සේ සමා වෙන්න. බයිබලයේ කියනවා ඊශ්‍රායල ගැන මේ අනාගත වාක්‍යයක්. බලන්න එතනදි කියනවා මොනවාද කියන්නේ? තවද මුළු දේශයේහි තුනෙන් දෙකොටසක් සිඳ දමනු ලැබ මැරෙනවා ඇත. දැන් මේක අනාගත වාක්‍යයක්. අද බයිබල් විද්වතුන් මේක පිළිගන්නවා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ ඉදිරියේදී ඊශ්‍රායලයේ තුනෙන් දෙකක් පමණ මැරෙන්න යනවා. ඊශ්‍රායල විරුද්ධව සතුරු එන්න යනවා. දෙවියන් වාසී යම් ප්‍රමාණයකට ඉඩ හරිනවා. අයන් ඩෝම් තාක්ෂණයට, IDF ඒ ඊශ්‍රායල් යුද හමුදාවට, ඊශ්‍රායල් පාලකයන්ට, අයන් බීම් තාක්ෂණයට, ඒගොල්ලන්ගේ බුද්ධිංශයට, මොසැඩ් බුද්ධිංශයට කිසිම දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ ඒ කාලේ. ඊශ්‍රායල්ගේ වැසියන්ගෙන් තුනෙන් දෙකක් පමණ මැරෙනවා. ඒක තමයි බයිබලේ ලියලා තියෙන්නේ. තුනෙන් එකක් පමණ ඉතුරු වෙනවා. අන්න ඒ ඉතුරු වෙන සෙනඟව උන්වහන්සේ ගලවන්නට යනවා. දැන් මේක බයිබලේ ලියලා ඉවරයි. දැන් බලන්න. තුනෙන් දෙකොටසකට සිඳ දමනු ලැබෙන මැරෙනවා ඇත. නමුත් තුන්වෙනි කොටස එහි ඉතිරි වේවායි ස්වාමින් වහන්සේ කියනසේක. තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා රිදී පවිත්‍ර කරන්නක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි. රන් පරීක්ෂා කරන්නක් මෙන් ඔවුන් පරීක්ෂා කරන්නෙමි. ඔවුහු මාගේ නාමය කියා යාඥා කරන්නෝය. මම ඔවුන්ට උත්තර දෙන්නෙමි. ඔවුහු මාගේ සෙනඟයයි කියන්නෙමි. ඔවුන් ද ස්වාමින් වහන්සේ මාගේ දිවියන් වහන්සේයයි කියනවා ඇත. මම මේ කතා කරන්නේ බයිබලයේ ලියලා තිබෙන කාරණාවල්. දැන් මේවා සමහර කාරණා අපි දකිනවා මේවා බයිබලයේ ඉදිරි ඉෂ්ට වෙන්න යනවා. ඒ වගේම සෙකරියා 14ට ආවොත් අපි දැන් 12, 13, 14. තවත් මෙසියනික් අනාගත වාක්‍යයක් යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ගැන, ඒ වගේම ජෙරුසලමේ ඊශ්‍රායලේ මොනවාද ඉදිරියේ වෙන්නේ යන්නේ තවත් ප්‍රබල අනාගත වාක්‍යයක්. සෙකරියා 14. අන්‍ය ජාතීන් කෙරෙහි විනිශ්චය ජෙරුසලම උසස් කරනු ලැබීම. බලව ස්වාමින් වහන්සේගේ දවසක් පැමිණෙන්නේ the day of the lord. එකල නුඹේ කොල්ලේ නුඹ තුල බෙදා දෙනු ලැබේ. එසේය මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස් කරන්නෙමි. කවුද රැස් කරන්නේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි සියලු ජාතීන්ව යෙරුසලමට විරුද්ධව රැස් කරන්නේ. ඒකට හේතුව ඔල්රෙඩි ඒගොල්ලන්ගේ ඇතුළෙම තියෙන දුෂ්ට සිතිවිලි, දුෂ්ට අරමුණු යෙරුසලමට විරුද්ධව ඊශ්‍රායලය විනාශ කරන්න. අදටත් අපි දකිනවා බටහිර රටවල කැම්පස් වල සිටින මේ මිනිස්සු මේ ඉස්ලාමීය මේ අන්තවාදී දේවල් තුල ඒගොල්ලෝ බ්‍රේන් වොෂ් වෙලා ඉන්න වර්තමානයේ අපි දකිනවා ඒවා. ඉස්ලාම ආගම දෙවියන් වහන්සේගෙන් නෙමෙයි මම ඒක ඕන මිනිස්සෙක් ඉදිරියේ කියනවා. අල්ලට ඉස්ලාම ආගමට ඊශ්‍රායලයේ සහ මුලින් විනාශ කරන්න බෑ.
ඉස්ලාම් ආගමට කුරාණයට යෙරුසලම ඊශ්‍රායලයේ යුදෙව්වන්ව සමුලින් විනාශ කරන්න කිසිම හැකියාවක් නැහැ. ඒවා ඔක්කොම හීන විතරයි. සුරංගනා කතාවල් විතරයි ඒගොල්ලන්ගේ තියෙන. බයිබලයේ තමයි පරම සත්‍ය කතා කරන්නේ. මොනාර කියන්නේ? ආ මොනාර කියන්නේ? බලව ස්වාමීන් වහන්සේගේ දවසක් පැමිණේ. එකල නුඹේ කොල්ලේ නුඹ තුල බෙදාදුණු ලැබේ. එසේය මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස් කරනවා. මම දෙවියන් වහන්සේ තමයි රැස් කරන්නේ. මොනාද වෙන්නේ? නුවරද හසු වී බලන්න. ගෙවල් කොල්ල කණු ලබන්නේය. ස්ත්‍රීහු බලහත්කාර කරනු ලබන්නේය. නුවරවුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත. සෙනගකින් ඉතිරි වූ කොටස නුවරින් සිඳ දනු දමනු නොලැබේ. තවද ස්වාමීන් වහන්සේ පිටත් වී උන්වහන්සේ යුද්ධ කළ සටන් දවසේ මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධ කරනවා ඇත. දැන් මේ බයිබල් පදවල සමහර ඒවා අපි දකිනෝ ඉතිහාසය තුළ සිද්ධ වුණා. ඉතිහාසය තුළ මීට ඉස්සෙල්ලත් යෙරුසලමට විරුද්ධව අන්‍ය ජාතීන් ඇවිල්ලා යුද්ධ කරලා නුවර හසු කරගෙන ගෙවල් කොල්ල කරගෙන ස්ත්‍රීහු බලහත්කාරකම් කරනු ලබලා බොහෝ දේවල් වුණා. මේ වහල්කමට ගෙනිච්චා. ඒ දේවල් වුණා. අදටත් වුණා. ඔක්තෝබර් 20 ඔක්තෝබර් 7 වෙනිදාත් වුණානේ ඒක. අර ප්‍රාණ අපකරුවන් 200 ගානක් ඔයගොල්ලෝ ගෙනිච්චා. ආ වහල්කමට ගෙනිච්චා. ඒ ස්ථානේ බොහෝ අය මැරුණා. අද කියනවා ප්‍රාණ අපකරුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න ඉතුරු වෙලා ඉන්න 100 ගානකින් ඊශ්‍රායලයේ තහවුරු කරා. මේ ළඟදී 40 ගානක්කුත් මැරිලා ඉවරයි කියලා දැන්. හරි ශෝචනීය කාරණාවක් ඒක. කියන්නේ එහෙමයි කාරණාව. දැන් මේවට දෙවෙනා සීඩේ හැරියා. බලන්න බයිබලයේ අනාගත වාක්‍ය. මේ ක්‍රිස්තු පූර්ව 520 ගණන් වල මේ අනාගත වාක්‍ය අදටත් ඉෂ්ට වෙනවා. බලන්න එදා ඔක්තෝබර් 7 වෙනිදා. බලන්න එදත් මේ යුද්ධයට ආවා දුෂ්ට ඉස්ලාමීය අන්තවාදී සාතනික ත්‍රස්තවාදී. නුවර හසු වුණා. ගෙවල් කොල්ල කෑවා. ශ්‍රීහු බලහත්කාරකම් ලැබුවා. දැන් මේවා ඉදිරියේදීත් වෙන්න යනවා. මීට වඩා වෙන්න යනවා. ඒක දෙවෙනා සීඩ හරින දෙයක්. ඒක තමයි බයිබලයේ යථාර්ථය. ඒක තමයි බයිබලයේ පුදුම ග්‍රන්ථයක් මේක. මේ මහත් වූ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන දෙවදරුවනේ. බලන්න මොනවද කියන්නේ. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත. සෙනගකින් ඉතිරි කොටස නුවරින් සිඳ දමනු නොලැබේ. ඔන්න යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ගැන කියනවා. තවද ස්වාමින් වහන්සේ පිටත් වී උන්වහන්සේ යුද්ධ කළ සටනේ දවසේ මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධ කරනවා ඇත. දැන් කවුද යුද්ධ කරන්නේ? ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් විරෝධී ජාතීන්ට විරුද්ධව සටන් කරන්න යනවා. මොනවාද කියන්නේ? ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිර තිබෙන ඔලීව කන්ද පිට සිටිනවා ඇත. එවිට ඔලීව කන්ද නැගෙනහිර දෙසටත් බටහිර දෙසටත් මැදින් පැලී ඉතාම මහත් මිටියාවතක් වන්නේය. මේ කතා කරන්නේ මොකද්ද? ඉදිරියේ වෙන්න යන දෙයක්. යේසුස් වහන්සේ දෙවැනි වර මේ ලෝකෙට එන්න යනවා. ඒ එන්න යන වෙලාවේ මුළු ලෝකයේ මිනිස්සු ඊශ්‍රායලට විරුද්ධව සටන් කරමින් සිටිනවා. බොහෝ ඊශ්‍රායල් සෙනඟ 3-2ක් පමණ මැරිනවා ඒ වෙලාවේ. මැරිලා ඉන්නේ ඒ වෙලාවේ. යේසුස් වහන්සේම එන්න යනවා ඒගොල්ලන්ව බේරගන්න. යේසුස් වහන්සේ ඇවිල්ලා මේ සතුරන්ව විනාශ කරන්නට යනවා. යේසුස් වහන්සේ ඔලීව කන්දේ උන්වහන්සේගේ පාද තියන්න යනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම. එවිට ඔලීව කන්ද භූමිකම්පාවක් ඇවිල්ලා දෙකට බෙදෙන්න යනවා. මෙන්න බයිබලේ ලියලා තියෙන දේවල්. දැන් මේව නවත්තන්න පුළුවන්ද කාට හරි? මේ පුදුම අනාගත වාක්‍ය මේ ලෝකේ මිනිස්සුන්ට නවත්තන්න පුළුවන්ද? කිසි කෙනෙක්ට මේක නවත්තන්න බෑ. බලන්න ඒකයි කියන්නේ මේ බයිබලේ ලියලා තියෙන යථාර්ථය. අද කිතුනෝ මේව මිනිස්සුන්ට කියන්න ඕන. සමාජයට මේව ප්‍රකාශ කරන්න ඕන. මේ මහත් වූ යථාර්ථය. දැන් මොනවද කියන්නේ? මිටියාවතක් වෙනවා. ඒ ඔලිව කන්ද දෙකට පැලිලා බෙදිලා මිටියාවතක් හැදෙනවලු. ඊට පස්සේ මොනවද කියන්නේ? කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනෙක් භාගය දකුණු දෙසටත් අහක්කෝ යනවා ඇත. නුඹලාද මාගේ කඳුවල මිටියාවත් වලින් පලා යනවා ඇත. මක්ෂාද කඳුවල මිටියාවත් වල ආශේල් දක්වා වන්නේය. එසේ යුදාහි රජ වූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළොව කම්පාව ඉදිරියෙන් පලා ගියක් මෙන් නුඹලා පලා යනවා ඇත. මාගේ දෙවියෝ ස්වාමින් වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත. යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම මේ කියන්නේ. ඒ කාලයේදී එළිය දීප්තිමත් නොවන්නේ. ඒ ගැන අපි දකිනවා බයිබලේ. එලිදරා පොතේත් ලියනවා. මේවා මේ ක්ලයිමේට් චේන්ජ් නෙමෙයි.
ඒ කාලේ මොනාද වෙන්නේන්නේ මොනාද වෙන්නේන්නේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මොනාද වෙන්නේන්නේ ඒ කාලයේදී එලිය දීප්තිමත් නොවන්නේය කළුවරද තිබෙයි එහෙ දාවල් සහ රෑ නොවි සවස් වේලාවට එලිය ඇත්තා වූ ස්වාමින්වහන්සේ දන්නා වූ එක්තරා දවසක් පැමිණෙන්නේය ඒ කාලයේහි ජීවමාන වතුර යෙරුසලමෙන් නික්ම එයින් කොටසක් නැගෙනහිර මුහුදටත් කොටසක් බස්නාහිර මුහුදටත් ගලා යනවා ඇත ග්‍රීෂ්ම කාලයේ සීත කාලයේ එසේ වන්නේය ස්වාමින්වහන්සේ මුළු පොළව කෙරෙහි රජව සිටිනවා ඇත දැක්කනේ යේසුස් වහන්සේ ඊශ්‍රායලයට ඇවිල්ලා යෙරුසලමේ පොළවේ රජුන් වෙන්න යනවා මේ ඉදිරියේ වෙන යන අනාගත වාක්‍යයක් කාටවත් මේක නවත්තන්න බෑ අන්න ඒ දවසේ යේසුස් වහන්සේ මොනවාද කියන්නේ යේසුස් වහන්සේ මුළු පොළවේ රජව සිටිනවා ඇත ඒ කාලයේහි ස්වාමින්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත වෙන දෙවිවරු ඉන්නේ යන්නේ නැහැ මේ පොළවේද කොට තේරෙනවනේ කෙනායි බයිබලේ කියන්නේ බයිබලේ අනිත් ආගම් වලට ගරු කරන්නේ නැහැ බයිබලේ හැබැයි අභියෝගයක් ඒ කාලයේදී ස්වාමින්වහන්සේ විතරක් දෙවිව සිටිනවා වෙන දෙවිවරු ඉන්නේ යන්නේ නැහැ ඔය ගස් ගල් වලට නමස්කාර කර කර වෙන දෙවිවරු නෙමෙයි දෙවියන් වහන්සේ විතරයි එකම දෙවියන් වහන්සේ පොළවේ ඒ කාලේදී මොනවාද කියන්නේ ඒ කාලේ ස්වාමීන් වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේ වෙන නාමයක් නැහැ ඒ කාලේදී මොනවාද කියන්නේ මුළු දේශය ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම් මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමාන වන්නේය නුවරද උසස් උස්සනු ලැබේ ඒකේ ස්ථානයේහිම බෙන්ජමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනෙල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබේ මනුෂ්‍යෝෙහි වසන්නෝය සිත දැමීමේ ශාපයක්ද නොපැමිණ යෙරුසලම සුවසේ පවතින්නේය යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවා වූ සියලු ජනයන්ට ස්වාමින් වහන්සේ පමුණවන්නා වූ පීඩාව මේය. බලන්න ඒ යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමේදී යෙරුසලමට විරුද්ධව මේ ලෝකයේ සියලු රට ලෝක වාසීන් එනවනේ. ඒගොල්ලන්ට මෙන්න මේක වෙන්න යනවා. යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමේදී මොකද්ද වෙන්නේ යන්නේ? මේ වළ නාය මං කියනවා. යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවා වූ සියලු ජනයන්ට යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ පමුණවන්නා වූ පීඩාව මේය. ඔන්න බලන් ඉන්න මොනවාද වෙන්නේ? ඔවුන් සිටගෙන සිටියදී ඔවුන්ගේ මාංශය ක්ෂයවන්නේය. හිටගෙන ඉන්නකොටම මාංශය ක්ෂය වෙලා යනවා. ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරු වලම ක්ෂයවන්නේය. හිටගෙන ඉන්නකොටම ඒගොල්ලන්ගේ මාංශය ක්ෂය වෙනවා. හිටගෙන ඉන්නකොටම ඒගොල්ලන්ගේ ඇස්වල මාංශය ක්ෂය වෙලා යනවා. හරියට අර නිව්ක්ලියර් බෝම්බයක් ගැහුවා වගේ. නැෂ්චික බෝම්බයක් පිපුරුණා වගේ හිටගෙන ඉන්න වෙලාවෙම වාෂ්ප වෙලා යනවා. හිටගෙන ඉන්න වෙලාවම මාංශය ක්ෂය වෙලා යනවා. හිටගෙන තාම වැටිනු නෑ මැරිලා වැටෙන්නත් ඉස්සෙල්ලා ඇස් ක්ෂය වෙලා යනවා. මොනවාද වෙන්නේ? මොනවාද කියන්නේ? ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරු වලම ක්ෂය වන්නේ. ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ක්ෂය වන්නේය. ඒ කාලයේදී මහත් වියවුල්කමක් ස්වාමින් වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත. එකිනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත. ඔවුන් ඇන කොටා ගන්න යනවා. මීට ඉස්සෙල්ලත් මේක බයිබලයේ ඉතිහාසයේ සිද්ධ වුණා. මතකයිනේ? කියවලා බලන්න. අභියෝගයක් ලෙස මම මේ කියන්නේ. මීට ඉස්සෙල්ලත් බයිබලයේ ඉතිහාසය තුල ඊශ්‍රායල්ට විරුද්ධව විවිධ සතුරු ආවම දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව වියවුල් කරනවා. පස්සේ මොකද වුනේ? සතුරෝ ගහගෙන මැරිලා වැටුණා. ඊශ්‍රායල් නිකන් බලන් ඉන්නවා. මෙන්න ඒගොල්ලන්ට විරුද්ධව ආපු සතුරෝ එකිනෙක කෙනා සටන් කරලා ඒගොල්ලෝ මැරිලා වැටුණා. අනාගතයේත් ඒක වෙන්න යනවා. සමහර විට රුසියාව, ඉරානය, චීනය මේ ඉස්ලාමීය සමහර මේ රටවල් ඊශ්‍රායල් විරුද්ධ වෙන අය ඒගොල්ලොම එන කොටාගෙන ඒගොල්ලොම විනාශ වෙයි සමහර විට. අපි දන්නේ නැහැ. මම බයිබලයේ තියෙන දේ තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්නේ. තේරුණාද? රුසියාව, ඉරානය ගහගනින් දන්නේ. ඉරානයයි තුර්කියයි ගහගනින් දන්නේ. ඉරානයයි ඊජිප්තුවයි ගහගනින්ද? ඉරානයයි සිරියාවයි ගහගනින්ද? අපි දන්නේ නැහැ. මම මේ කියන්නේ බලන්න දෙවියන් වහන්සේගේ බයිබලයේ කියලා දෙන දේ. මේවා වෙනස් කරන්න කාටවත් බෑ හලෝ. බයිබලයේ ලියලා තියෙන දේවල් කිසිම සංවිධානයකට, ආගමකට, දහමකට, සංවිධානයකට වෙනස් කරන්න බෑ. ඒක එසේම වෙන්න යනවා. දැන් මොනවද කියන්නේ? ස්වාමින් වහන්සේගෙන ඔවුන් අතරට පැමිණ ඔවුන් එකිනෙකේන මෙහෙම කරලා මොනවද කියන්නේ? එක්කෙනෙකුගේ අත තවත්
කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත. යුදා යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්නේය. අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන්රිදී වස්ත්‍රද මාත්‍රාශියක්ද එක්කතු කරනු ලබන්නේය. මේ පීඩාවමෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔවුන්ටත් කොටලුවන්ටත් ඒ අන්දායම්වල සිටින සියලුම බුරුගයන්ටත් පීඩාවක් වන්නේය. තවද යෙරුසලමට විරුද්ධව ආවා වූ සියලු ජාතීන්ගෙන් ඉතුරුවන සියල්ලෝම රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන්ටත් කූඩාරම් මංගල්‍ය පවත්වන්ටත් අවුරින්දෙන් අවුරුද්ද නැගී එන්නෝය. ඒ සතුරන්ගෙන් මැරිලා මැරෙන්නතු ඉතිරි වෙන අය යෙරුසලමට එනවලු කූඩාරම් මංගල්‍ය පවත්වන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ඒගොල්ලෝ වෙනස් වෙලා පසුතැවිලා ඉතුරු වෙන සමහර සතුරෝ අනේ අඩේ මේ ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ ජීවමානයිනි, මේ යේසුස් වහන්සේ ජීවමානයිනි කියලා ඒගොල්ලම යේසුස් වහන්සේව පිළි අරගෙන මේ ඊශ්‍රායෙල් සතුරෝ ඉතිරි වෙන සතුරෝ මොකද බොහෝ අය දෙවියන් වහන්සේ විනාශ කරනවා. ඉතිරි වෙන සතුරම යේසුස් වහන්සේව පිළි අරගෙන දෙවියන් වහන්සේව පිළි අරගෙන යෙරුසලමට එනවා කූඩාරම් මංගල්‍ය පවත්වන්න. තේරෙනවද කොහොමද බයිබලේ ලියලා තියෙන දේවල්? මොනවාද කියන්නේ? කූඩාරම් මංගල්‍ය පවත්වන්නටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගී එන්නෝය. රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන පිණිස පොළවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසි වසින්නේ නැත. ඒ කියන්නේ යේසුස් වහන්සේට නමස්කාර කරන්න ෆිසිකලි ඊශ්‍රායලයට යෙරුසලමට එන්නේ නැති රටවල් වලට වහින්නේ යන්නේ නැහැ, වැස්ස වහින්නේ යන්නේ නැහැ. මෙන්න බයිබලේ ලියලා තියෙන දේ. මෙව මේ ක්ලයිමේට් චේන්ජ් නෙමෙයි හොඳේ. තේරෙනවනේ කියන දේ. යේසුස් වහන්සේට නමස්කාර කරන්න පොළවේ හැම මිනිහෙක්ට එන්න එනවා යෙරුසලමට. යෙරුසලමට එන්න වෙනවා. එදා දවසේදී ඒ කාලේදී මම නැවත කියනවා යෙරුසලම මුළු ලෝකේ අගනුවර වෙන්න යනවා. කවුරු අකමැති වුණත් ඒ ඇත්ත, ඒක යථාර්ථය, ඒ පරම සත්‍ය ඉෂ්ට වෙන්න යනවා. ඊශ්‍රායල මුළු ලෝකේ අග රට වෙන්න යනවා. ඊශ්‍රායල් විරෝධී සියලු සතුරන් ලැජ්ජාවට පත් වෙන්න යනවා. ඉස්ලාමීය ත්‍රස්තවාදී, ඉස්ලාමීය රාජ්‍ය, ඉස්ලාම් ආගම ඇතුළු ඉස්ලාමීය කාරණාවල් ලැජ්ජාවට පත් වෙන්න යනවා. ඒ දවසේදී යෙරුසලම ලෝකේ අගනුවර වෙනවා. ආමෙන්, හලෙලූයා. ඒ දවසේදී ඊශ්‍රායලය ලෝකේ ප්‍රධාන රට, නැත්නම් අග රට වෙන්න යනවා. මෙන්න බයිබලේ පැහැදිලිව කතා කරන ඉගැන්වීම. මේක වෙනස් කරන්න කාටවත් බෑ. අභියෝග කරනවා, පුළුවන් නම් වෙනස් කරලා බලන්න. අභියෝග කරනවා, පුළුවන් නම් දෙවියන් වහන්සේත් එක්ක ඇවිල්ලා හැප්පිලා මේව පුළුවන් නම් වෙනස් කරලා බලන්න. කාටවත් බෑ හලෝ මේව වෙනස් කරන්න. දෙවියන් වහන්සේ මේව කරන්නේ. කිතුනුව මේව කරන්න යන්නේ නැහැ. ඊශ්‍රායලය මේක කරන්න යන්නේ නැහැ. අපි කවුද? අපි මිනිස්සුයෝ. යේසුස් වහන්සේ අපිට දීලා තියෙන ගැලවීම ආරක්ෂා කරගෙන අපි පවිත්‍ර වෙමින් අපි මේ ගමන යනවා විතරයි. හැබැයි දෙවියන් වහන්සේ තමයි උන්වහන්සේගේ අදි ස්වභාවික බලය කරන කොටගෙන මේ දේවල් කරන්න යන්නේ. අදි ස්වභාවික සුපර් නැචරල් පවර්, අදි ස්වභාවික බලය කරන කොටගෙන දෙවියන් වහන්සේ මේ දේවල් කරන්න යනවා. මොනවාද කියන්නේ? යෙරුසලමේ ඉන්න යේසුස් වහන්සේට නමස්කාර කරන්න එන්නේ නැති අයගේ රටවල් වලට මොනවාද කියන්නේ? වැසි වසින්න යන්නේ නැහැ. මොනවාද? අයට වැසි වසින්නේ නැත. මිසර වර්ගය නැගී එන්නේ නැත්නම් ඔවුන්ටත් වැසි වස්නේ නැත, වැසි වසින්නේ නැත. කූඩාරම් මංගල්‍ය පවත්වන්නට නේන ජාතීන්ට ස්වාමින් වහන්සේ පමුණුවන පීඩාව ඔවුන්ටත් වන්නේය. මිසරයේ දඬුවමත් කූඩාරම් මංගල්‍ය පවත්වන්නට නේන සියලු ජාතීන්ගේ දඬුවමත් ඒකය. ඒ කාලයේහි අශ්වන්ගේ මිනිගෙඩිවල ස්වාමින් වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත. ස්වාමින් වහන්සේගේ ගෘහයේ සැලිද පූජාසනය ඉදිරියේ තිබෙනවා තිබෙන පාත්‍රාමෙන් වන්නේය. යෙරුසලමෙහිද යුදාහිද තිබෙන සැලි සියල්ලන් සේනාවල ස්වාමින් වහන්සේට ශුද්ධව තිබෙනවා ඇත. මෙවැනි ආකාරයෙන් කාරණාවල් කතා කරනවා. අපි දකිනවා යෝවෙල් තුන්වෙනි පරිච්ඡේදයේ මේ යෝවෙල් අනාගත වක්තෘතුමා ගැන බයිබල් විද්වතුන් කොටස් දෙකක් ඉන්නවා. සමහරු කියනවා මේ යෝවෙල් අනාගත වක්තෘවරයා හිටියේ ක්‍රිස්තු පූර්ව 800 ගණන්වල. සමහර කියනවා ක්‍රිස්තු පූර්ව 500 ගණන් වල කියලා. මම දන්නේ නැහැ. මේ අනාගත වාක්‍ය මීට අවුරුදු 2800 ගානකට ඉස්සෙල්ලා හෝ 2500 ගානකට ඉස්සෙල්ලා කියන අනාගත වාක්‍යයක්. ඊශ්‍රායලයට අනතුරු කළ ජාතීන් කෙරෙහි විනිශ්චය. බලන්න තව තව බයිබලේ කොච්චර කියනවද. මේ තවත් අනාගත වතුරු කෙනෙක් කරහා බයිබලේ උන්වහන්සේ කතා කරනවා. ඒ වගේම ඊශ්‍රායල්ගේ මතු තේජස. එසේය මා විසින් යුදාගේද යෙරුසලමේ
වහල්කම පහකරන ඒ දවසේදී ඒ කාලයෙහිදී මම සියලු ජාතීන් රැස්කොට යෙහෝවා ශාපාත් මිටියාවතට නැත්නම් යෙහෝවාගේ විනිශ්චයේ මිටියාවතට පමුණුවා එහි මාගේ සෙනග මාගේ උරුම වූ ඊශ්‍රායෙල්ද ගැන ඔවුන් සමග විනිශ්චයට පැමිණෙන්නෙමි. බලන්න දෙවියන් වහන්සේ කියන්නේ ඊශ්‍රායෙල් විරෝධී සතුරන් එක්ක විනිශ්චයට පැමිණෙන්නේ යන්නේ කවුද? යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේ විනිශ්චයට පැමිණෙන්නට යනවා, විනිශ්චය කරන්නට යනවා. මක්නිසාද? ඔවුන් ඔහු මොවුන් ජාතීන් අතරට විසුරුවා මාගේ දේශය බෙදාගත්තෝය. දැක්කනේ ඊශ්‍රායෙල් දේශය අදටත් බෙදා ගන්න උත්සාහ කරනවා. අර සාතනික එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වගේම සාතනික බීඩන් ඇතුළු මේ ඇමරිකාව ඇතුළු මේ රටවල් අදටත් ඊශ්‍රායෙලය බෙදන්ට යනවා. ආ 2-2 state solution, ආ රාජ්‍යන් දෙකක සොලූෂන්, ඒවා වෙන්න යන්නේ නැහැ. ඒව කරන හැමෝටම දෙවියන් වහන්සේ පහර දෙන්නට යනවා. මොකද ඊශ්‍රායෙල ඇයි ඊශ්‍රායෙලට යුදෙව්වන්ට, ඔය පලස්තීන කොලෝනිකාරයන්ට නෙමෙයි, අරාබිකාරයන් නැත්තම් මුස්ලිම්කාරයන්ට නෙමෙයි, ඊශ්‍රායෙල ඇයි යුදෙව්වන්ට, ඊශ්‍රායලිතයන්ට, ඊශ්‍රායෙල් දේශ දෙවියන් වහන්සේ කාටවත් අයිති ආදිවාසිකම් පවත්වන්න පුළුවන් මේ මොනවාද මේ මේ තැනක් නෙමෙයි ඒක. ක දෙවියන් වහන්සේගේ දේශය දෙවියන් වහන්සේගේ ජනතාවටයි අයිති. මොනවාද කියන්නේ? ඒ මාගේ සෙනගට මාගේ උරුමය වූ ඊශ්‍රායෙල්ද ගැන ඔවුන් සමග විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද? ඔහු මොවුන් ජාතීන් අතර විසුරුවා මගේ දේශය බෙදාගත්තා. ඊශ්‍රායෙල් සෙනග ජාතීන් අතර විසුරුවලා මේ ඊශ්‍රායෙල් දේශය බෙදාගන්න උත්සාහ කරන හැමෝටම දෙවියන් වහන්සේ පහර දෙන්නට යනවා. මොනවාද කියන්නේ? ඔහු මාගේ සෙනග ගැන පස ඇට දමා පිරිමි ළමයෙකු වෛශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රික පානය බොන පිණිස වික්කෝය. ඇරත් තීර්සා සීදෝන්ද පිලිස්තියේ සියලු පලාද්ද යන නුඹලා මට මොකද? මට මොකක්ද? නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නේද? පමුණුවන්නහුද? එසේ මා පිටට පමුණුවන්නේත් මා පිටට පැමිණෙව්වොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේම හිස් පිටට වහාම හරවන්නෙමි. නුඹලා මාගේ රන් රෙදි අරගෙන ගොස්, බලන්න මේ දෙවියන් වහන්සේ චෝදනා කරනවා අන්න ජාතීන්ට, නුඹලා මාගේ රන් රෙදි අරගෙන ගොස් මාගේ හොඳ වූ ප්‍රිය වූ දේවල් නුඹලාගේ මාලිගාවල තැබුවොයි. අපි දකිනවා මේවා ඉස්සර කාලේ වුණා. බැබිලෝනියේදීත් අපි දකිනවා උනාසගේ දේව මාලිගාව තිබුණු දේවල් ඒගොල්ලෝ අරගෙන ගියා. දැන් මේවා නැවත මතක් කරනවා මේ. මොනවාද කියන්නේ? තවද නුඹලා යුදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත් කරන පිණිස ඔවුහු ඔවුන් ග්‍රීක් වරුන්ගේ පුත්‍රයන්ට වික්කොහිය. ඉතින් නුඹලා ඔවුන් විකුණා ඇරිය ස්ථානයෙන් මම ඔවුන් නැගිටුවා. නුඹලාගේ ක්‍රියාව නුඹලාගේ හිස පිටට හරවා. නුඹලාගේ පුත්‍රයන්ද දූවරුන්ද යුදා පුත්‍රයන් අතට විකුණන්නෙමි. ඔවුන් වනාහි දුරස්තර ජාතියක් වන ෂෙබා වරුන්ට ඔවුන් විකුණනවා ඇත. මක්නිසාද? ස්වාමින් වහන්සේ එසේ කීසේක. ජාතීන් අතරේ මේක ප්‍රකාශ කරන්න, යුද්ධයට පේවි බලවතුන් නැගිටවන්න, සියලු යුද්ධකාරයෝ ලංවී නැගී එත්වා දෙවියන් වහන්සේ අභියෝග කරනවා. ඔව් නුඹලාගේ හීවල් වලින් කඩුද නුඹලාගේ දෑකති වලින් හෙල්ලද තලා ගන්න. මම බලවත් කෙනෙක් මී බෙලහීනයා කියාවා. වටකර සිටින සියලු ජාතීන් ඉක්මන් කර එන්න. එසේ ඔහු රැස් වේවා. ස්වාමින් වහන්ස ඔබගේ බලවතුන් එහි පැමිණෙව්ව මැනව ජාතිහු නැගිට යෝෂාපාත් මිතියාවතර නැගී එත්වා. මක්නිසාද? වටකර සිටින සියලු ජාතීන් විනිශ්චය කරන්ට එහි හිඳගන්නෙමි. දෙවියන් වහන්සේ කියනවා ගොයම් පැසුණු නිසා දෑකත්ත පොවන්න, මුද්‍රික යන්ත්‍රයේ පිරී තිබෙන බැවින් පසින්න, මිදි යන්ත්‍රයේ පිරී තිබෙන පැස් ඉතිරි යන්නේය. මක්නිසාද? ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය. රාශිගණන් සමූහයෝ තීන්දු කිරීමේ මිටියාවතෙහි සිටින්නෝය. මක්නිසාද? තීන්දු කිරීමේ මිටියාවතෙහි ස්වාමින් වහන්සේගේ දවස ලංව තිබේ. ඉර සඳ අඳුරු වී තිබේ. තාරකාවලද දිලිහීම පහවේ. මේ ඉදිරිය වෙන්න යනවා තරු වල දිලිසීම නැතිවෙන්ට යනවා. ඉරහඳ තාරකාවල අඳුරු වෙන්න යනවා. බයිබලයේ අනාගත වාක්‍ය ලියනවා. ඒවා ලියනවා බයිබලයේ. ඒවා වෙන්න යනවා ඉදිරියේ. නවත්තන්න කාටවත් බෑ. නාසා ආයතනයටවත් බෑ ඒවා නවත්තන්න. මොනවාද කියන්නේ? අහසද පොළවද සෙලවනවා ඇත. ඒත් ස්වාමින් වහන්සේගේ තමන්ගේ සෙනගට ආරක්ෂා ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනගට රක්ෂා ස්ථානයක්ව ඊශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක. මෙසේ ස්වාමින් වහන්සේ වන මාගේ ශුද්ධ කන්ද වන සියොන් හි වසන
නුබලාගේ දෙවියන් වහන්සේ බව නුබලා දැනගන්නහුය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය. විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය. ඒ කාලේ ඒ කඳුවලින් මිදිපැන් වැගිරෙනවා ඇත. හෙල්වලින් කිරි ගලනවා ඇත. යුදායි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත. ස්වාමින් වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ශිට්ටීම් මිටියාවට වතුර දෙනවා ඇත. මෙනි ආකාරයේ බොහෝ දේවල් කතා කරනවා. එවැගේම ක්‍රිස්තු පූර්ව තවත් 800 ගණන්වල හෝ 500 ගණන්වල මීට අවුරුදු 2800 ගානකට හෝ මීට අවුරුදු 2500 ගානකට ඉස්සෙල්ලා සිටිය තවත් අනාගත වතුරු කෙනෙක් වෙන ඔබදියා හරා දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? ඔබදියා ඒ පළවෙනි පරිච්ඡේදය මම මේ කියවන්නේ 15 වෙනි පදේ ඉඳන්. මක්සියාද සියලු ජනයන්ට විරුද්ධව තිබෙන ස්වාමින් වහන්සේගේ දවස ලංව තිබේ. නුඹ කල හැටියට නුඹට කරනවා ඇත. බලන්න මේ බයිබලයේ ඉතිහාසයේ පුරාවට බයිබලයේ අලුත් කිව්සීමේ පවා මේ ඊශ්‍රායල් විරෝධී සතුරන්ට විරුද්ධව දෙවියන් වහන්සේගේ විනිශ්චය ප්‍රකාශන බොහෝ කතා කරනවා. මේ ස්වාමින් වහන්සේගේ දවස, the day of the lord කියන්නේ ඊටාත්ම භයංකාර දවසක්. ඒ කාල පරිච්ඡේදය මේක සිද්ධ වෙන්න යනවා, ඉදිරියේ සම්පූර්ණ වෙන්න යනවා. දැන් මොනවාද 16 වෙනි පදේ? එසේය, මාගේ ශුද්ධ වූ කන්දෙහි සිටින නුඹලා බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත. බලන්න එතනත් මේ බීමක් ගැන කතා කරනවා. දැන් අපි බයිබල් පද ගොඩක් ඒ ගැන කතා කරා. අර වැනි මේ පාත්‍රයක් කරනවා, ශුද්ධ වූ කෝපය නැමෙරි මුද්‍රකපානේ උඹලාට පොනවමම. දැන් මෙතන ඉත බලන්න, මෙතන කියන උඹලා බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත. එසේය, ඔවුන් බී ගිලගෙන ඔවුන් නොසිටියාක් මෙන් වෙනවා ඇත. ඔවුන් විනාශ වීමක් ගැනයි මේ දේ වෙනවාසේ කියන්නේ. ඊශ්‍රායල්ගේ සතුරන් විනාශ වීමක් ගැනයි මේ කියන්නේ. නමුත් සියොන් කන්දෙහි සමහරෙක් මිදී සිටිනවා ඇත. එයද ශුද්ධව තිබෙන්නේය. යාකොබ්ගේ වංශය, කියන්නේ මේ ඊශ්‍රායල් සෙනඟ, යාකොබ්ගේ වංශය තමුන්ගේ උරුමවල් උරුම කරගන්නවා ඇත. තවද යාකොබ්ගේ වංශය ගින්නක්ද, යෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක්ද, ඒසව්ගේ වංශය ඉපනල්ද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තු කර දවා දමනවා ඇත. මක්සියාද ස්වාමින් වහන්සේ ඒක කීසේක. තවද දකුණු දිශාවේ අය ඒසව්ගේ කඳු කරයත් පාත රටේ අය පිලිස්තිවරුන්ගේ රටත් හිමි කරගන්නවා ඇත. ගාසා තීරයට අයිති ඊශ්‍රායලයට. මේ හැම දෙයක් ඊශ්‍රායලයට නැවත අයිති වෙන්න යනවා ඉදිරියේ. ඒක ස්වාමින් වහන්සේ කරන්ට යනවා. ඉස්ලාම් කාරයන්ට මොනවත් කරන්න බැරි වෙනවා ඒ කාලෙදී. මොනවද කියන්නේ? 19 වෙනි පදේ. තවද දකුණු දිශාවේ අය ඒසව්ගේ කඳු කරයත් පාත රටේ අය පිලිස්තිවරුන්ගේ රටත් හිමි කරගන්නවා ඇත. ඔවුන් ඒබ්‍රාහීම් කෙත් හා සමාරියේ කෙත්ද බෙන්ජමින් වරුන් ගිලියද්ද හිමි කරගන්නවා ඇත. කානාන් වරුන් අතරේ වහල් වී සිටින ඊශ්‍රායල් පුත්‍රයන්ගෙන් මේ සමුදාව ශාරේ පත් දක්වාම හිමි කරගන්නෝය. සේපාත්හි වහල් වී සිටින යෙරුසලමේ අය දකුණු දිසාවේ නුවරවල්ද හිමි කරගන්නෝය. තවද ඒසව්ගේ කඳුකරය විනිශ්චය කරන්ට ගැලවුම් කාරයෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය. රාජ්‍යද ස්වාමින් වහන්සේගේ වන්නේය. බලන්න මේ කාරණාවල්. ඊශ්‍රායල් දේශයට අයිති සෑම බිං අඟලක් ඊශ්‍රායලට නැවත හිමි වෙන්න යනවා. මොකද ඒ දවස්සේදී කිසිම ඔය ඉස්ලාම් අන්තවාදී ආගමකට බෑ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ වෙන මේ මුළු විශ්වය මැවු පාලනය කරන දෙවියන් වහන්සේගේ ක්‍රියාව නවත්තන්න ඉස්ලාම් ආගමට, ඔය අල්ලට, නැත්නම් ඔය ඉස්ලාමික ත්‍රස්තවාදීන්ට බෑ. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ සටන් කරන්නේ අල්ලට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ට අයිති සියල්ල දෙන්ටනවා. අපි දේශය ගැන කතා කරොත්, මේ හැම දෙයක්ම වෙන්නේ මොන දේශයේ මේ අරඹයාද, මොන දේශයක් කේන්ද්‍රය කරගෙනද? ඊශ්‍රායල් දේශය කේන්ද්‍ර කරගෙන මේ හැම දෙයක්ම වෙන්නේ. දේශය ගැන දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු ගැන අපි බැලුවොත්, අපි ඊශ්‍රායලය ගැන කතා කරන විට එහි පැති දෙකක් සමග කටයුතු කරනවා. ඒ දෙවියන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ඇති ඒ දෙවියන් වහන්සේ දුන්න දේපළ කොටසක් ඒක. ඇහුණාද? මේ දෙවියන් වහන්සේගේ සෙනඟ වන අතර ඔවුන්ට දේශය
දේශය ලබා දුන්න. ඒක දෙවියන් වහන්සේගේ දේපල කොටසක්. ආමෙන්. අපිට එහෙම කියන්න පුළුවන්. ඔය කාටවත් අයිති දේපලක් නෙමෙයි ඒක. දෙවියන් වහන්සේගේ දේපල කොටසක් තමයි මේ ඊශ්‍රායෙල් දේශය. බයිබලෙන් අපි ඔප්පු කරමු. උප්පත්ති 17 වෙනි පරිච්ඡේදයේ 8 9 මොනවද කියන්නේ? ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියන නුඹ විදේශීය වාසය කරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි. ආමෙන්. දෙවියන් වහන්සේ මේ දීපු පොරොන්දු වලට දෙවියන් වහන්සේ අදත් විශ්වාසමන්තයි. ඔය ඉස්ලාම් ආගමටවත් අල්ලාටවත් මේවා වෙනස් කරන්න බෑ. ආමෙන්. ආමෙන්. දැන් දැක්කනේ බයිබලයේ යථාර්ථය කතා කරනකොට අනිත් ආගම් දහම් දර්ශන වලට අභියෝගයක් වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒගොල්ලෝනේ කියන්නේ ඊශ්‍රායෙල් විනාශ කරනවා, මුළු ලෝකේ ඉස්ලාමීකරණය කරනවා, අල්ලා තමයි ඒක කරන්නේ. අනේ, ඔය මගුල් කතා කරන්න එපා. බයිබලයට එන්න. බයිබලයේ අනුව ඒව කරන්න හම්බෙන්නේ නැහැ කාටවත්. ශුද්ධ බයිබල අනුව මේ ලෝකේ ඉස්ලාමීකරණය කරන්න කාටවත් බෑ, අල්ලටවත් බෑ. බයිබලයේ යේසුස් වහන්සේ තමයි මේ පොළව ලෝකේ පාලනය කරන්න යන ඊශ්‍රායෙල් ඉඳගෙන. යෙරුසලම ඊශ්‍රායෙලිතයන්ව බේරගන්න යන්නේ යේසුස් වහන්සේ. ඔය මාදි කියලා කෙනෙක් නෑ. මාදි කියන්නේ අන්ත ක්‍රිස්තුස්. මේ මහලු කොහොඳ කෙනෙක් නෙමේ. බයිබලයේ කියන්නේම නෝ මාදිලා කියන්නේ අන්ත ක්‍රිස්තුස්. ක්‍රිස්තු විරෝධී, දේව විරෝධී සාතනික මිනිස්සු. සියල්ලෝම දෙවියන් වහන්සේ විනාශ කරන්නට යන්නේ බයිබලයේ කියන්නේම නෝ. මොනවාද කියන්නේ? නුඹ විදේශීය වාසය කරන දේශය මේ සෑම දේ දෙවියන් වහන්සේ නුඹට දෙන්න යනවා. මොනවාද කියන්නේ? මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේ සිටින්නේ මේ කීසේක. තවද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹෙන් නුඹද නුඹෙන් පසුද පසුව සිටින නුඹේ වංශයද තමන්ගේ පරම්පරාවෙහි මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතුය. දැක්කනේ කොන්දේසිය. ගිවිසුම ආරක්ෂා කරන්න ඕනේ. ගිවිසුම ආරක්ෂා කරපු නැති නිසා තමයි අවුරුදු මේ 4000ක 3500ක 3800ක මේ 4000ක පමණ කාලයක් තිස්සේ ඇයි මේ ඊශ්‍රායෙල දුක් විඳින්නේ? ඇයි මේ ඊශ්‍රායෙල පහර ලබන්නේ? ගිවිසුම කඩ කරන නිසා. හැබැයි දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ එදා ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව, ඒ දේශය, ඒ ඊශ්‍රායෙල් දේශය දෙවියන් වහන්සේගේ දේපල. ආමෙන්. දෙවියන් වහන්සේ දෙන්නේ නෝ. තව බලමු. ලෙවි කතාව 25. මේ ක්‍රිස්තු පූර්ව 1400 මීට අවුරුදු 3400කට ඉස්සෙල්ලා මේක කියන්නේ. සාවුරුද්දක් නුඹේ කැත වපුරන්න, සාවුරුද්දක් නුඹේ මිදි වැල් කප්පාදු කොට එහි ඵල එක් කරගන්න. ඒත් සත්වෙනි අවුරුද්ද ස්වාමින් වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේ. එරකනි බලන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දේපල වන උන්වහන්සේගේ දේශය වන ඊශ්‍රායෙල් දේශයට අවුරුදු 7 සබතක් දුන්නා. ඒක කඩ කරපු නිසා ඊශ්‍රායෙල් සෙනඟ සතුරන්ට පාවා දුන්නා දෙවියන් වහන්සේ. අපි මීට ඉස්සෙල්ලා කතා කළා මේ අධ්‍යයනය තුල. ඒක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. අදටත් එහෙම තමයි. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. මොනවාද කියන්නේ? නුඹේ කැත වපුරන්න, නුඹේ මිදිවැල් කප්පාදු නොකරන්න, නුඹේ ගොයමින් ඉබේම හටගන්න ඒවා කපා නොගන්න, කප්පාදු නොකල නුඹේ මිදිවැලේ වලු රැස් කර නොගන්න. එය දේශයට ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේ. බලන්න දේශයට මේ කියන්නේ ඊශ්‍රායෙල් දේශය. අපි මිනිසුන්ව පැත්තකට දාමු. ඊශ්‍රායෙල් දේශය කියන්නේ දෙවියන් වහන්සේගේ දේශය. ඒ දේශයට පවා දෙවියන් වහන්සේ සබතක් නියෝග කරලා තිබුණා. ඇහුණාද? සබතක් නියෝග කරලා තිබුණා. මොනවාද කියන්නේ? ඒ ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේ, එය දේශයට ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේ. දේශයේ සබත් නුඹලාට, එනම් නුඹලා නුඹලේ නුඹේ මෙහෙකරුවාටත්, නුඹේ මෙහෙකාරීටත්, නුඹේ කුලීකාරයටත්, නුඹ සමග වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය. එහි මුළු වර්ධනය නුඹේ ගවයන්ටත්, නුඹේ දේශයේ සිටින මුර්ගයන්ටත් ගොදුරු පිණිස වන්නේය. බලන්නේ දේශය ගැන දෙවියන් වහන්සේ දෙන පොරොන්දු. දේශය ගැන දෙවියන් වහන්සේ කතා කරන දේවල් ද්විතීයික කතාව 32 පරිච්ඡේදයේ 43 මීට අවුරුදු 3400 කිස්සෙලා උන්වහන්සේ මේක කියනවා. එම්බා ජාතිනි උන්වහන්සේගේ සෙනඟ සමග ප්‍රීතිවන්න. උන්වහන්සේ ජාතිින්ට කියනවා යෙරුසලම සමග ඊශ්‍රායෙල් සෙනඟ සමග ප්‍රීතිමත් වෙන්න. මක්නිසාද? උන්වහන්සේ සොකියේ මෙහෙකරුවන්ගේ ලේවලට පලිගනිමින් තමන් ඉදිරිකාරයන්ට ප්‍රතිඵල දී සොකියේ දේශයටත් සෙනඟටත් ක්ෂමාවනසේක. දැක්කනේ
එක දවසක් වෙනවා මේක සම්පූර්ණ වෙනවා. උන්වහන්සේ මුළු උන්වහන්සේගේ උන්වහන්සේ තෝරාගත් උන්වහන්සේගේ දේපලක් වෙන ඊශ්‍රායෙල් දේශයට උන්වහන්සේගේ ඊශ්‍රායෙල් සෙනගට උන්වහන්සේ සමාව දෙන්න යනවා. බයිබලෙක ලියලා ඉවරයි. දෙකලේකම් 7 වෙනි පරිච්ඡේදයේ කියනවා 20 ඉඳන් 22ට මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහ මුලින්ම පහ කර දමන්නෙමි. බලන්න දෙවියන්සි කියන දේ. මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශය. ආමෙන්. ඊශ්‍රායෙල් දේශය කාගේද? අරාබිකාරයන්ගේද? මුස්ලිම්කාරයන්ගේද? ඊශ්‍රායෙල් දේශය අල්ලාගේද? ඊශ්‍රායෙල් දේශය මාදිගේද? ඊශ්‍රායෙල් දේශය මුහම්මද්ගේද? ඊශ්‍රායෙල් දේශය ලංකාවේ අයගේද? ඊශ්‍රායෙල් දේශය බටහිර රටවල්ගේද? ඊශ්‍රායෙල් දේශය මේ සාතනික මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටද අයිති? ඊශ්‍රායෙල් දේශය ඉරානයටද අයිති? ඊශ්‍රායෙල් දේශය රුසියාවටද අයිති? ඊශ්‍රායෙල් දේශය තුර්කියටද අයිති? ඊශ්‍රායෙල් දේශය ඉරාකයටද අයිති? ඊශ්‍රායෙල් දේශය මේ මොනවාද සෞදි අරාබියටද අයිති? කාටද අයිති ඊශ්‍රායෙල් දේශය? මාගේ දේශය. බලන්න මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් දෙවියන් වහන්සේගේ දේශය. ඊශ්‍රායෙල් දේශය කියන්නේ ඔය කාගේවත් දේපලක් නෙමෙයි. අයිතිවාසිකම් පවත්වන්න පුළුවන් තැනක් නෙමෙයි. ඊශ්‍රායෙල් දේශය දෙවියන් වහන්සේගේ දේශය. ඒක වෙනස් කරන්න බෑ හලෝ. ඊශ්‍රායෙල් දේශය දෙවියන් වහන්සේගේ දේශය. ඔය කිසි ගොබ්බේට අයිති නෑ ඒ දේශය. දෙවියන් වහන්සේගේ දේශය. එක අදටත් එහෙමයි, හෙටටත් එහෙමයි, සදාකාලයටම එහෙමයි. ඒක තමයි බයිබලයේ කියන්නේ. අද මේ සත්‍ය කතා කරන්නේ නෑ කිතුණු. අද මේ සත්‍ය කිතුණු කතා කරන්නේ නෑ. නමුත් මම කැපවලා ඉන්නවා දෙවියන් වහන්සේ වෙනුවෙන්. මම වගේ තවත් බොහෝ කිතුනෝ ඉන්නවා මේ ලෝකේ. මේ සත්‍ය අපි නිර්භීතව තරාතිරමකින් තොරව ප්‍රකාශ කරනවා. කාටවත් මේ සත්‍ය වෙනස් කරන්න බෑ. බලන්න මොනවද කියන්නේ. මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහ මුලින්ම පහ කර දමන්නෙමි. මාගේ නාමයට මා විසින් විශුද්ධ කළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් අහක දමා ඒක සියලු ජාතීන් අතරේ උපමාවක්ද නින්දා පාඨයක්ද කරන්නමි. දෙවියන් වහන්සේ තමයි ඒක කරේ ඊශ්‍රායෙලේ පාපේ නිසා. දැක්කනි මෙපමණ උසස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලෝ විශ්මයට පත්ව ස්වාමින් වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මක් නිසා මෙසේ කළේදයි අසන්නෝය. එවිට මනුෂ්‍යයන් කතා කොට ඔවුන් මිස්ර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට ඇලුම්ව ඔවුන්ට නමස්කාර කොට සේවය කළ නිසා උන්වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිටට පැමිණූ සේකයි කියනවා ඇත. දැක්කනේ. දැන් බලන්න පැහැදිලිව මෙතන බයිබලයේ කියනවා මොනවාද? බයිබලයේ ප්‍රතික්ෂේප කරනවා මොනවාද? මොනවාද ප්‍රතික්ෂේප? අන් දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කරනවා බයිබලයේ. බලන්න මේ පැහැදිලිව ඇයිදී ඊශ්‍රායෙල් දේශය මගේ දේශය වන දෙවියන් වහන්සේගේ දේශය. ඒ දෙවියන් වහන්සේගේ දේශයේ සෙනගට දේශයටයි පහර දුන්නේ දෙවියන් වහන්සේ. බලන්න හේතුව. ඒකට හේතුව මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියු ස්වාමින් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට ඇලුම්ව ඔවුන්ට නමස්කාර කොට සේවය කළ නිසා. දැක්කනි. ඇයි දෙවියන් වහන්සේට අප්පිරියයි අනිත් දෙවිවරු? දෙවියන් වහන්සේට අනිත් දෙවිවරුන්ව අප්පිරියයි බයිබලේ කියන්නේ. දැන් බයිබලේ කියලා තියෙනවා දෙවියන් වහන්සේ අනිත් ආගම්වලට ගරු කරන්න. දැන් මේතනදී දෙවියන් වහන්සේ පැහැදිලිව බයිබලයේ දෙවියන් වහන්සේට පිළිකුලක් අන්‍ය ආගමික දෙවිවරු. මම නෙමෙයි කියන්නේ බයිබලේ. බලන්න මේ බයිබලේ කියන දේ. ආ බලන්න මා දෙවියෝ ස්වාමීන් වහන්සේ වෙන මාව කියන්නේ අත්හැර අන් දෙවිවරුන්ව ඇලුම්ව සිට ඔවුන්ට නමස්කාර කළ සේවය කළ නිසා මේ විපත්ති උන්ට පැමිණියේ. ඇයි දෙවියන් වහන්සේට එක පිළිකුලක් අන්‍ය ආගමික දෙවිවරුන් දෙවියන් වහන්සේට පිළිකුලක්. එනං කිතුනුවන් ලෙස ඔබටත් මටත් එසේමයි. දැන් මේක කාට හරි කිතුනුවන්ට ඔයගෙ ළඟ ඔපිනියන් අනුව වෙනස් කරන්න පුළුවන්ද මේ කාරණාවල්? මැටි රූප ගල් පිළිම ගැන බයිබලයේ ඕන තරම් කතා කරනවා. අද ඕනම ආගමක ධර්මක දර්ශනයක මැටි රූප ගල් පිළිම වලට කතා කරන්න තියෙන එක නෙමේද? ඇයි ඒවට විශේෂ අනුග්‍රහයක් විශේෂ අනුභවයක් එහෙම තියෙනවද? මම ඒක ගැන වෙනම අධ්‍යයනයක් පස්සේ කරනවා. ඔය සමහර ගොබ්බ කිතුනුවන්ට උත්තර දෙන පිණිස. ගීතාවලි 85 පළවෙනි පද දෙකේ මීට අවුරුදු 3000කට ඉස්සෙල්ලා කියනවා ස්වාමිනි ඔබගේ දේශයට ඔබ කරුණා කළසේක. කාගේ දේශයද? කාගේ දේශයද? ඔබගේ දේශය. ඊශ්‍රායෙල් දේශය කියන්නේ කාගේ දේශයද?
ඔබගේ මගේ දේශේද? සාතනික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශේද? අල්ලාගේ දේශේද? ඔබගේ දේශය. ඒ කියන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ දේශය. ස්වාමිනී, ඔබගේ දේශයට ඔබ කරුණා කළසේක. යාකොබ් වාල් කමින් මුදා ගෙනාසේක. ඔබගේ සෙනගගේ අයිතුකම කමා කළසේක. ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක. තව තියෙනවා යෙසායා 8 වෙනි පරිච්ඡේදයේ මීට අවුරුදු 2740 කට ඉස්සෙල්ලා කියපු දෙයක්. ක්‍රිස්තු පූර්ව 740. මොනවාද කියන්නේ? මෙම ඉඩම දෙවියන් වහන්සේ එනම් පියනන් වහන්සේට අයත් වන අතර එය උන්වහන්සේගේ, ඒ කියන්නේ මෙසියස්ගේ දේශයයි. මොනවාද කියන්නේ? යෙසායා 8:5 ඉඳන් 10ට ස්වාමින් වහන්සේ නැවත මට කතා කොට මේ සෙනග හෙමින් බැස යන්නා වූ ශිලෝමහි ජලය එපා කොට රෙෂීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින් බලව ස්වාමින් වහන්සේ අශූරිහි රජද ඔහුගේ මුළු තේජසද වන ගංගාවේ බලවත් වූ බොහෝ වූ ජලයන් ඔවුන් පිටට පැනමූසේක. ඒක එහි සියලු පාරවල් වලින් පිටතට පැමිණ එහි සියලු යුරු උඩින් ගලා ඇවිත් යුදාට වැද ගලා යට කරගෙන බෙල්ල දක්වාම නැගීගෙන නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, යේසුස් වහන්සේගේ අනාගත වාක්‍යයක්. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතයි කියන සේක. ජනේනි, ഘോഷා කරන්න, නුඹලා කැබලි කරනු ලබන්නොහුය. දුර රටවල වසන සියල්ලනි කන් දෙන්න, ආයුධ බැඳගන්න, නුබලා කැබලි කරුන් ලබන්න ඔහුය. ආයුධ බැඳගන්න, නුබලා කැබලි කරුන් ලබන්න ඔය. දෙපාරක් කියනවා. නුබලා එක්ව මන්ත්‍රණය කරනවා මන්ත්‍රණය. ඊශ්‍රායල් විරුද්ධව කරනවා මන්ත්‍රණය. නුබලා එක්ව මන්ත්‍රණය කළ ඒක නිෂ්ඵල වන්නේය. වචනේ කතා කරන්න ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන් වහන්සේ අප සමග සිටින සේක. මේ ඉඩම දෙවියන් වහන්සේගේ ඉඩම. මේ ඉඩම මෙසියස් එම්මානුවෙල් වන යේසුස් වහන්සේගේ ඉඩම. ආමෙන්, ආමෙන්. බයද මේවා කියන්න? මේ යථාර්ථය බයිබලේ ලියලා තිබෙන මේ යථාර්ථය කියන්න දෙව දරුවනේ. ඊළඟට තව කියනවා යරමියා 2 ක්‍රිස්තු පූර්ව 630 මීට අවුරුදු 2630කට ඉස්සෙල්ලා. තවද මම සාරවත් දේශයකට නුඹලා එහි ඵල එහි හොඳ දේවල් අනුභව කරන පිණිස නුඹලා ගෙනාවෙමි. දෙවෙනසි කියන මම තමයි නුඹලව ගෙනාවේ මේ සාරවත් දේශයට, ඊශ්‍රායල් දේශයට මම ගෙනාවේ. මොනවාරි කියන්නේ? නමුත් නුඹලා ඇතුළ මාගේ දේශය අපරිසිදු කර මාගේ උරුමේ පිළිකුල් කළහුය. චෝදනා කරනවා දෙවියන් වහන්සේ. පූජකයෝ, ස්වාමින් වහන්සේ කොයි දැයි නැසුවෝය? ව්‍යවස්ථාවේ යෙදී සිටින්නෝ මා නැඳින සිටියෝය. පාලකයෝද මට විරුද්ධව කැරලි ගැසුවෝය. ප්‍රපේතවරුද බාල්ගේ නමින් අනාගත වාක්‍ය කියා ප්‍රයෝජන නොවන දේවල් අනුව ගියෝය. එබැවින් නුඹලා සමග මම තවමත් කාරණා ගෙනහැර දක්වමි. නුඹලාගේ දරුවන්ගේ දරුවන් සමගත් කාරණා ගෙනහැර දක්වන්නෙමි. ස්වාමින් වහන්සේ කියනසේක. බලන්න, ඒ සාරවත් දේශයට ගෙනාවේ දෙවියන් වහන්සේ. ඒකයි තිය දෙව්වන්ට, ඒකයි තිය ඊශ්‍රායලයට. ඒක ඔය පලස්තීන කොළොනිකාරයන්ට අයිති දේශයක් නෙමෙයි. මොනවාද කියන්නේ? යෝවෙල් එසකියෙල් 38:16 මීට අවුරුදු 2590කට ඉස්සලා කියන අනාගත වාක්‍යයක්. නුඹ දේශය වසා ගැනීමට වලාකුලක් මෙන් මාගේ සෙනග වූ ඊශ්‍රායලට විරුද්ධව නැගී එනවා ඇත. අර එසකියෙල් 38 යුද්ධය ගැන මේ කියන්නේ. ඒ යුද්ධය ඉදිරියේ වෙන්න යනවා. ඒ මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග් මා සුද්ධ බව නුඹ කරන කොටගෙන ජාතින්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳින ගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි. බලන්න, දෙවියන් වහන්සේම කියනවා ඒ ඊශ්‍රායල් සතුරන්ට, මම තමයි හලෝ මගේ දේශයට විරුද්ධව උඹලව ගේන්නේ. දැක්කනේ, මම තමයි හලෝ මගේ දේශයට විරුද්ධව උඹලව ගේන්නේ. මෙන්න දෙවියන් වහන්සේගේ වචනය. මේව ඔබට මට වෙනස් කරන්න බෑ. යෝවෙල් පළවෙනි පරිච්ඡේදයේ 6 පදේ මීට අවුරුදු 2500කට ඉස්සෙල්ලා කිව්වේ, මක්නිසාද බලවත් වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය. දෙවියන් වහන්සේ කියනවා, බලන්න, උන්ගේ දත් සිංහ දත්ය, සිංහ දේනුවකුගේ දල දත්ත
උන්ට තිබේ. යුවල් දෙකේ දාස් 18 කියනවා එකල ස්වාමින් වහන්සේ තමන්ගේ දේශය ගැන ජුවලිත වී තමුන්ගේ සෙනගට අනුකම්පා කළසේක. යුවල් 3:2 කියනවා මම සියලු ජාතීන් රැස්කොට යෝෂාපාත් මිතියාවතට පමුණුවා එහි මාගේ සෙනගට මාගේ උරුම වූ ඊශ්‍රායෙල්ද ගැන ඔවුන් සමග විනිශ්චයට පමුණුවන්නෙමි පැමිණෙන්නෙමි. මක්නිසාද ඔහු මොවුන් ජාතීන් අතරට විසුරුවා මාගේ දේශය බෙදාගත්තෝය? දැක්කද කාගේ දේශයද? දෙවියන් වහන්සේ කියන මගේ දේශය මුන් බෙදාගන්න බෙදාගත්තා. අදටත් මේ දේශය බෙදාගන්න යන උන්ටයි කියන්නේ බයිබලේ නුබලට විරුද්ධව දෙවියන් වහන්සේගේ බලවත් විනිශ්චයක් ඉදිරියේ තියෙන කෙනවා. මම නෙමේ බයිබලේ කියන්නේ. හොෂයා 9 පරිච්ඡේදය 3 මීට අවුරුදු 2700 ගානකට 2800 ගානකට ඉස්සෙල්ලා කියනවා. ඔවුන්ට ස්වාමින් වහන්සේගේ දේශයෙහි වසන්ට නොලැබේ. දැන් මම මේ කියන්නේ මේ දේශය කාගේද කියලා පෙන්වන්න. සෙකරියා 9:16-17 මීට අවුරුදු 2520කට ඉස්සෙල්ලා ඔවුන්ගේ දෙවිවරු ස්වාමින් වහන්සේ තමන් සෙනග වූ රැළමෙන් ඒ දවසේ ඔවුන් ගලවනසේක. මක්නිසාද ඔහු ස්වාමින් වහන්සේගේ දේශය කෙරෙහි එසවි තිබෙන ඔටුන්නක මැණික් මෙන් වන්නෝය. එසේය උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද? උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද? ධාන්‍යෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධව වන්නෝය. බලන්න ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙනගූ රැළමෙන් ඒ දවසේ ඔවුන් ගලවනසේක. මක්නිසාද ඔහු උන්වහන්සේගේ දේශය කෙරෙහි එසවි තිබෙන ඔටුන්නක්ද මැණික් මෙන්ද වන්නේ? මම මේ බයිබල් පද ගෙනහැර දැක්වේ මේ දේශය කාගේද? මේ දේශය කාගේවත් මේ මේ මොනවාද කියන්නේ මේ කාගේවත් මේ ඔප්පුවක් නෙමේ. කාගේවත් මොනවාද කියන්නේ මේ බූදලයක් නෙමේ. මේ දේශය කාගේවත් බූදලයක් නෙමේ. මේ ඊශ්‍රායල් දේශය දෙවියන් වහන්සේගේ දේශය. අල්ලාගේ නෙමේ, ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ දේශය. ඒ දේශය විනාශ කරන්න, ඒ දේශයේ මේ යුදෙව්වන්ව විනාශ කරන්න ඉස්ලාම ආගමටවත් අල්ලාටවත් වෙන කිසිම ආගමිකයෙක්ට සංවිධානයකට බෑ. මේ අධ්‍යයනයේ මම අද අවසන් කරන මේ අධ්‍යයන මාලාව මම මේ කතා කරන්නේ බලන්න මේ බයිබල් පද මම ගෙනහැර දක්වමින් මම මේ කතා කරේ ජෙරුසලම වැනි මේ පාත්‍රයක් කරනවා දෙවියන් වහන්සේ. කවුද කරන්නේ? දෙවියන් වහන්සේ. ප්‍රවේසම් මෙන්න ඊශ්‍රායල් විරෝධී මිනිස්යන්ටත් මම මේ කියනවා ප්‍රවේසම් මෙන්න. ඊශ්‍රායල් විරෝධී සියලු මිනිස්යන් කිතුනුව ඇතුළුව, ඊශ්‍රායල් විරෝධී කිතුනුවන් ඇතුළුව මම මේ කියන්නේ නුඹලා ඉන්නේ දෙවියන් වහන්සේගේ භයානක විනිශ්චයක් ඉදිරිපිට. මොකද ඊශ්‍රායල් දේශය දෙවියන් වහන්සේගේ දේශයක්. ඒක දෙවියන් වහන්සේගේ බූදලයක්. කාගේවත් බූදලයක් නෙමේ, ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ බූදලයක්. අල්ලාගේ බූදලයක් නෙමේ, ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ බූදලයක්. ඒක ඒ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ ඒ ඊශ්‍රායල් දෙවියන් වහන්සේට අයිති ඒ දේශය ඊශ්‍රායල් දෙවියන් වහන්සේ ඉපදෙව්ව ඊශ්‍රායලිතයන්ටයි දුන්නේ. ආබ්‍රහම් ඊසාක් යාකොබ් පරහා උන්වහන්සේ පොරොන්දු දුන්නා, ගිවිසුම් ගැහැව්වා, දාවිඩ්ට උන්වහන්සේ පොරොන්දු දුන්නා. බයිබලේ කියනවා දාවිඩ්ට මම බොරු කියන්නේ නැහැ, සදාකාලික රාජ්‍යයක් ඊශ්‍රායලේ. යෙරුසලමට ඇවිල්ලා යේසුස් වහන්සේ අවුරුදු 1000ක් මේ පොළවේ පාලනය කරන්න යනවා ඉදිරියේ. තව ඉදිරියේ වෙන්න යනවා හලෝ දේවල්. මේ ෆිල්ම් එක තව බොහෝ දේවල් වෙන්න යනවා. To be continued ඒවා බොහෝ තියෙනවා. මේ ෆිල්ම් එක දිගහැරෙන්න යනවා ඉදිරියේ. යථාර්ථය, මේ පරම සත්‍ය සිද්ධ වෙන්න යනවා ඔබගේ මගේ ඇස් මනා පිට. කාටවත් දෙක නවත්තන්න හම්බෙන්නේ නැහැ. මම මේ බයිබලයේ තියෙන දේවල් කිව්වේ. මම දුර්වල මිනිස්සෙක්, වැදගත්මක් නැති මිනිස්සෙක්. නමුත් බයිබලයේ සත්‍ය මම ගෙනහැර දැක්වේ. ඒක නිසා මේ යෙරුසලම වැනි මේ පාත්‍රයක් දෙවියන් වහන්සේ කරන්ට යනවා. ඊශ්‍රායෙලට විරුද්ධ වෙන මේ සියලු සතුරන් දෙවියන් වහන්සේ විනාශ කරන්ට යනවා. ඒක බයිබලේ ලියලා ඉවරයි. ක්‍රිස්තු වර්ෂ ඔය 600 ගණන් වල අලුත් ආගමක් ඇවිල්ලා මේවා විකෘති කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිව පිළිගන්නේ නැහැ. ඒවා අපි පිළිගන්නේ නැහැ. සිද්ද බයිබලේ ඉදිරියේ සියලු මාගමික අනිතාගම් දහම් දර්ශන වලට සිද්ද බයිබලයේ අභියෝගයක්. ඒ ගැන දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ඒ නිසා යෙරුසලම දෙවියන් වහන්සේ තමයි වැනිමේ පාත්‍රයක් කරන්නේ. යෙරුසලම දෙවියන් වහන්සේ තමයි බර වූ ගලක් කරන්නේ සියලු ජාතීන්ට ඒකට විරුද්ධ වෙන. විනාශ වෙන්න යනවා ඊශ්‍රායල් විරෝධී සියලු සතුරන්.
ඊස්ට්‍රයිල් විරෝධී හැම මනුෂ්‍යයෙක්ම විනාශවෙන්ට යනවා. ඒක බයිබලෙ ලියලා ඉවරයි. ඒක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අදිස්වභාවික බලය සුපර් නැචරල් පවර් එක කරන කොටගෙන ඒක උන්වහන්සේ කරන්ට යනවා. එනිසා මේ අධ්‍යයනීය මාලාව අද අවසන් කරන මේ හතරෙනි කොටසත් සමග එනිසා මේවා මේ බයිබල් පද කියවන්න, මේවා ඉගෙන ගන්න, මේවා කියවන්න, මේ සත්‍ය හොයන්න, මේ ලෝකයේ මේ ව්‍යාජත්වයට හසු වෙන්න එපා. මේ ලෝකයේ ජනමාධ්‍යවල, මේ ලෝකයේ මිනිස්සු මේ රැවටීම් වලට හසු වෙන්න එපා. බයිබලයේ කාටවත් විනාශ කරන්න බැරි උතුම් සත්‍යතාවය තුල නිර්භීතව හිටගන්න කිතුනෝනේ. නිර්භීතව හිටගන්න කිතුනෝනේ. තවත් කිතුනෙට ඔබව බාධා කරන්න, ඔබව පහත් කරන්න තවත් කිතුනෙට මේ සත්‍ය ඔබගෙන් සංගවන්න දෙන්න එපා. ඔබ ශුද්ධ බයිබලයේ තුල ගොඩ නැගෙන්න. තවත් කිතුනුවන්ගේ ඔපිනියන් තුල යන්න එපා. ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේගේ ඔපිනියන් තුල යන්න උත්සාහ කරන්න. මේ අධ්‍යයන මාලාව මම අවසන් කරනවා. යෙරුසලම වැණීමේ පාත්‍රයක් දෙවියන් වහන්සේ කරනවා. යෙරුසලම බර වූ ගලක් දෙවියන් වහන්සේ කරනවා. ඒක උසුලා ගන්න යන අය, මේකට විරුද්ධ වෙන්න යන අය විනාශ වෙන්න යනවා. තුවාල ලබන්න යනවා. දෙවියන් වහන්සේ රැසියලු මහිමය, සියලු ගෞරවය. එනිසා මේ වචනේ උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. ආමෙන්.